ගරුපටේතු නායක හඳුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි වාසනාවන්ත පින්වතුනි බිස්වෙන් නුවර ශ්‍රී ලංකා රාමේ මාස ගණනාවක තිස්සේ සතිපතා සිදු කරන දහම් වැඩසටහන් මාලාවේ බදාදා දින භාවනා සම්බන්ධ අනුශාසනාවක් හා සතිපට්ඨාන භාවනාව සම්බන්ධව තියෙන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කරන්න නායක හඳුරෝ සංවිධානය කරලා තියෙනවා. දැන් මේ දේශනා මාලාව තුලම අපි පැහැදිලි කරගෙන ආවා සතර සතිපට්ඨානයේ කායානුපස්සනාව සම්බන්ධ කරුණු, ඒ වගේම වේදනානුපස්සනාව සම්බන්ධ කරුණු. ගිය සතියේදී පැහැදිලි කරගෙන ආවේ චිත්තානුපස්සනාව සම්බන්ධ කරුණු. දැන් මේ චිත්තානුපස්සනාව සම්බන්ධව ධර්මකාරණා දිහා බලනකොට තමන් වඩන කමඨහනකට අනුව කමඨහන කායානුපස්සනාවේ තමන් පුහුණු වෙන ආනාපාන සතිය වෙන්න පුළුවන්, සක්මන් භාවනාව වෙන්න පුළුවන්, වෙනත් ඕනෑම කමඨහනක් වෙන්නත් පුළුවන්. සමත කමඨහන් නෙමෙයි මේ කියන්නේ, සතිපට්ඨාන කමඨහන්. මේ කමඨහනක් වඩාගෙන යනකොට චිත්තානුපස්සනාව වැඩෙන්නේ කොහොමද කියලා ඊ සතියේදී මම පැහැදිලි කරා. මේක මේ සිතක් ගැන හිතලා කරන දෙයක් නෙමෙයි. සිත හඳුනගන්න තමන් උත්සාහයෙන් කරන අවස්ථාවක චිත්තානුපස්සනාවක් තියෙන්නේ නැහැ. තමන් වඩපු භාවනාව ප්‍රගුණ වීම තුළ ඒ සාමාන්‍ය ජීවිතය තුළ අර සිත හඳුනා ගැනීම තමන්ට ඒ මොහොතේ වර්තමාන මොහොතේ පහළ වෙන චිත්ත ස්වરૂපය මොකද්ද? පවතින චිත්ත ස්වરૂපය මොකද්ද කියලා වර්තමාන මොහොතේ පජානාති ගුණයෙන්, පජානාති කියන්නේ ඒ මොහොතේ අවබෝධ වෙන ගුණයෙන් යුක්ත වෙනකොටයි චිත්තානුපස්සනාව වැඩෙන්නේ. ඒක නිසාවෙන් තව පැහැදිලි කරලා දුන්නා, මේ අපි උගන්නන සක්මන් භාවනාව කරනකොට මම මේ වඩන්නේ චිත්තානුපස්සනාව, මම වඩන්නේ වේදනානුපස්සනාව කියලා වෙන් කරන්න යන්න බෑ. තමන්ට දීලා තියෙන කමඨහනමයි සියලුම අනුපස්සනා වැඩෙන ඒකායන ක්‍රමය. දැන් හඳුනගන්න ඕනේ චිත්තානුපස්සනා වැඩෙන තැනයි. දැන් මේ පිළිබඳව තමයි ගිය සතියේ අපි පෙන්වා දුන්නා. ආධුනික භාවනාවේ ආධුනික කෙනෙකුට මේක හඳුනගන්න බෑ. අර කයේ ධාතු ගුණ වගේ දේවල් තේරිලා භාවනා කරන කොට තේරිලා හරියන්නේ නැහැ. දෛනික ජීවිතයේ වෙනත් කටයුතු වලදී මේ කයේ දැනෙන ධාතු ගුණ දැනි වැඩ කටයුතු කිරීමට පුරුදු වෙලා ඒ කයෙන් දැනෙන ධාතු ගුණ වලට ඇනින් ගැටින් අඩු වෙලා තියෙන අවස්ථාවක තමයි තමන්ට මේ චිත්තානුපස්සනාවේ ප්‍රගතියක් තියද වැඩෙනවද නැද්ද කියලා තීන්දුව ගන්න වෙන්නේ. එහෙම නැතුව තමන් කරලා මොනවා හරි මෙනෙහි කරලා තමන්ට මෙනෙහි කරලා නනා හිතලා කරලා එහෙම චිත්තානුපස්සනාවක් වැඩෙනවා කියන එකක් නැහැ. දැන් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරා. ඊට අමතරව මේ චිත්තානුපස්සනාව තුළ තියෙන චිත්ත ස්වરૂප 16ක් බුදුහාමුදුරු දේශනා කරනවා. මේ සාමාන්‍යයෙන් මේ සංසාර විමුක්තිය කරා යන ආර්ය ශ්‍රාවක තත්ත්වයකටපත් වුණු කවුරු හරි සෝවාන් වෙන්න පුළුවන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. මේ ආර්ය පුජ්‍යලයේ තුලයි දකින්න තියෙනවා සිත් එකිනෙකට වෙනස් වූ සිත් වර්ග 16ක්. ඒකේ ආර්ය පුජ්‍යලයේ තුල විතරක් පවතින සිත් තියෙන එකයි. ඒ ආර්ය කියන එක මනින්ද චිත්තානුපස්සනාව තුළ බෙදාවෙන් කරපු සිද්ධාසයෙන් එකක් විතරයි වෙන් වෙලා තියෙන්නේ. එහෙනම් සෝවාන් වූ ආර්ය පුජ්‍යලයා ළඟ තියෙන්න පහළ වෙන්න පුළුවන් විතර හා
සකදාගාමි අනාගාමි අරිහත් කියන ඕනෑම ආර්ය පුජ්‍යලයේ ළඟ පහළ වෙන සිත විමුක්ති කියන සිතයි. විමුක්ති කියන්නේ සංසාර විමුක්තියටපත් වුණු සිතයි. ඒක ඒ ආර්ය තත්ත්වයේ අනුව විමුක්ති සිතේද කොට වෙන් වෙන්න ඕනේ. සෝවාන් මාර්ග සිතත් විමුක්ති සිතත්. ඒ සෝවාන් තත්ත්වයට පත්වෙච්ච කෙනා නැවත ඒ ගුණය ලැබෙනකොට සෝවාන් ඵලය කියන එක විමුක්ති සිතත්. එතකොට සකදාගාමි මාර්ගය නැත්නම් සකදාගාමි වෙන මොහොතේ ඇති වෙන සිත විමුක්ති සිතත්. සකදාගාමි ඵලය තුල තියෙන විමුක්ති සිතත්. ඊළඟට අනාගාමි වන මොහොතේ ඇති වෙන්නේ විමුක්ති සිත. ඒ වගේම අනාගාමි ඵලය තුල තියෙන විමුක්ති සිත. ඒ වගේම රහත් වෙන මොහොතේ ඇති වෙන්නේ විමුක්ති සිත. ඒ වගේම රහත් ඵලයේදී තියෙන විමුක්ති සිත. මේ අවස්ථා ඔක්කොම එහෙමනම් එකම සිතකට බුදුහාමුදුර දාලා තියෙනවා. විමුක්ති සිත කියන්නේ ඒකයි. ඒ සෝවාන් මාර්ගය ඵලය නැත්නම් සකදාගාමි මාර්ග ඵල අරිහත් මාර්ග ඵල මේවා හැම එකක්ම සංසාර විමුක්තියට අයත් වෙනවා. සංසාර නිර්මාණයට අයිති නෑ. දැන් එහෙමනම් මං මුලදිත් මතක් කරා සූත්‍ර පිටකේ පැහැදිලි කරන ධර්මයේ තුල මහා සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන ධර්මයේ තුල විමුක්ති සිත් තියෙන එකයි. අභිධර්මයේ එහෙම නෙමෙයි. අභිධර්මයේ මේක බෙදනවා කෙටි ක්‍රමයකට බෙදුවොත් විමුක්ති සිත් අටක් විදිහට. දීර්ඝ ක්‍රමයකට බෙදුවොත් විමුක්ති සිත් 40ක් විදිහට වෙන් කරනවා. දැන් ඒකෙන් තමයි මම කිව්වා ඒව එක්ක පටලව ගන්න බෑ මෙතන. සතිපට්ඨානේ වැඩුවාට වැඩනකොට සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ධර්ම කරුණු විතරයි ගන්න ඕනේ. අනිත් දේවල් එක්ක පැටලෙන්න පැටලෙන්න තමන්ට ඔය කමටහන වැඩෙන්නේ නැතුව අර අකුසල් සිත් වලට බලපෑම් ඇති කරගන්න පුළුවන්. මෝහසාගත සිතට හා උද්දච්ච කුක්කුච්ච කියන සිතට. ඒක නිසාවෙන් අර ධර්මීය ගැන වුණත් වැරදි දැනීම හෝ වැරදි ලෙස විතක්ක විචාර පැවැත්වීම වැරදි ආකාරයේ තමන්ට මේ භාවනාවේදී හානියට හේතුවක් වෙනවා. චිත්තානුපස්සනාව පව වැඩෙන්නේ නැති වෙන්න හේතුවක් වෙනවා. දැන් මේ ටිකක් මතක් කරලා දෙන්න ඕනේ. එතකොට විමුක්ති සිත කියන එක තමයි මේ ලෝකෝත්තර සිතක ස්වરૂපය. නමුත් දැන් රහතන් වහන්සේ ගත්තොත් ගිය සතියේ මතක් කරලා දුන්නා රහතන් වහන්සේට මේ සිත් 16න් හටගන්න බැරි සිත් තියෙන 5යි. ඒතකොට සිත් 16න් 5ක් අඩු වුණාම 11ක් රහතන් වහන්සේලා හටගන්න. ඒ රහතන් වහන්සේලාට හටගන්න නැති සිත් අකුසල් සිත් 5ක්. ඒවා මෙන්න මේක තමයි දැන් සාමාන්‍යයෙන් ආර්ය තත්ත්වයට නැති ඕන කෙනෙක් ඕනම මිනිහෙ ළඟ වැඩියෙන් ප්‍රකට සිත් පහ අකුසල් සිත් පහ. ඒවා තමයි රාග සහිත සිත, දෝෂ සහිත සිත, මෝහය සහිත සිත, හැකලුණු සිත, තීන මිද්දේ සහිත සිත කියන එක. විසිරුණු සිත, ඒ කියන්නේ උද්දච්ච කුක්කුච්ච සහිත සිත. දැන් මේ සිත් පහ රහතන් වහන්සේ තුල විද්‍යාමාන නැහැ. මම ඒත් එක්කම ගිය සති මතක් කරා අනාගාමි ආර්ය පුජ්‍යලය ළඟ මේ සිත් නරක සිත් නැත්නම් මේ අකුසල් සිත් වලින් පහම නැති වෙන්නේ නැහැ, දෙකයි නැති වෙන්නේ. රාග සිතයි දෝෂ සිතයි. අනාගාමී පුජ්‍යලය ළඟත් මෝහ සිත තියෙනවා අකුසල් විදිහට. ඒ වගේම හැකලුණු සිත තියෙනවා
උද්දච්ච කුක්කුච්චය ඇතුළත් විසිරුණු සිත තියෙනවා. එතකොට අනාගාමී කුජලයක් ගත්තා මේ සිත් ඇති වෙන්න පුළුවන් 11ක් නෙමෙයි යාට ඇති වෙන්නේ තව 3ක් වැඩි වෙනවා. සිද්ධාසයෙන් දෙකයි අඩු වෙන්නේ. සිද්ධා හතරක් ඇති වෙන්න ඕන. සෝවාන් පුජ්‍යලයක් ගත්තොත් කිසිම වෙනසක් නැහැ මේ සිද්ධාසයෙන්ම අයත් වෙන්න පුළුවන්. සකදාගාමි පුජ්‍යලයක් ගත්තත් මේ සිද්ධා 16ම ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අකුසල් 35 තියෙනවා. දැන් මේක මතක් කරලා දුන්නම මේවා පටලෝ ගන්නව නැත්නම්. පටලෝ ගන්නෙ නිකන් නෙමෙයි මේවා බොරුවට තමම්ම සෝවාන් වෙලා රඟපාන්න යනවා එක එක ඒවා නැහැ කියලා. එලක් උපාසක උපාසිකාව හොරට අනාගාමි වෙලා රඟපාන්න යනවා. ඕකෙන් වෙන්නේ මොකද්ද? අපායගාමි අකුසල් සිදුවේ. වර්තමානයේ එහෙම ගොඩක් තියෙනවා. මොකද මේ ධර්මයේ දන්නේ නැහැ. ඒ ධර්මයේ දන්නේ නැතුව දැන් රහතන් වහන්සේලා කියලා රඟපානවා. දැන් රහතන් වහන්සේලා ළඟ තියෙන්න පුළුවන් දකුසල් තියෙනවා. නමුත් වචනයක් ගත්තම ක්‍රියාව ගත්තම ඒ ඔක්කොම අර අකුසල් දිත්වල ක්‍රියා වාචී කර්ම කාය කර්ම තියෙනවා. දැන් ඒව නොදන්න උපාසක උපාසිකාව මොකද ධර්මයේ දන්නේ නැති හින්දා කපුව රහත් වුණා කිව්වොත් ඌපස්සේ යනවා. කට්ටඩියේ රහත් වුණා කිව්වොත් ඌපස්සේ යනවා. මොකද ඒ දන්නේ නැමේ මොකද්ද රහත් වීම කියන්නේ. රහතන් වහන්සේගේ ගුණ නිකන්ව අහලවත් නෑ. දැන් එතකොට ඉගෙන ගන්න වෙන රහතන් වහන්සේගේ ගුණ කියන්නේ 아무 දෙයක් නෙමෙයි. රහතන් වහන්සේ තුල ඔය අකුසල් 35 නෑ. අනිත් සිත් 11ම තියෙන්න පුළුවන්. ඒත් රහතන් වහන්සේට අර්පණා සිත් තියෙන්න පුළුවන් වෙන්නේ මත් අර්පණා සමාධි රහත් වෙන්න කලින් ලබාගෙන තිබුණොත්. අර්පණා සමාධි ලබාගෙන තියෙන්න ඕන සමත භාවනා වල. ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේ සමහර රහතන් වහන්සේලාට නොයෙක් විදිහේ හාමුදුරුවරුන්ගෙන් සහ වෙනත් පැවිද්දන්ගෙන් බලපෑම් පවාව. මොකද රහතන් වහන්සේලාගේ ගුණ හොයන්නේ කිව්වා. ඒ ගුණ නෑ කිව්වම රහත් නෙමෙයි කියලා. දැන් මෙන්න ඒවා උනේ කොහොමද? අර අර්පණා සමාධි කියන ඒවා හරහා එන ප්‍රඥා. දැන් අර්පණා සමාධි කියන්නේ සමත භාවනාව දියුණු කරලා ලබගන්න ඒවා. ඒවා අර සමාහිත සිත කියන තැන අඩංගු වෙන්නේ. සමාහිත සිතේ නිකනුත් ලැබෙ වෙන්න පුළුවන්. සාමාන්‍ය මට්ටමදී ධ්‍යාන මට්ටමදී ඒවත් රූපාවචර ධ්‍යාන විතරක් වෙන්න ඕනේ. අරූපාවචර ධ්‍යානය කතාවක් සතිපට්ඨානෙක සම්බන්ධ කරන්නේ. ඊළඟට බලන්න ඕනේ දැන් අර්පණා සමාධි නැත්නම් රූපාවචර අරූපාවචර සමාධි ලැබලා ධර්මයේ තියෙනවා මේ මිනිස්යාන්ට පුහුණු කරන්න පුළුවන් ලෝ මනෝවේදනා චිත්ත ධම්ම වැඩි වඩලම පංච අභිඥා කියලා අභිඥා ස්වරූපය. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් පංචේන්ද්‍රිය ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය ඉක්මෝපු වෙන ඉන්ද්‍රිය පද්ධතියක ව්‍යාකාරීත්වය. මේක පුහුණුවකින් ලැබෙන මේ පුහුණුව නිකම් මිනිසුන්ට ලබා ගන්න පුළුවන් පුහුණුවක් නෙමෙයි. නිකම් ගෙවල් වල හිටියට ලැබෙන්නේ නැහැ, වයසට ලැබෙන්නේ නැහැ. අනාදිමත් කාලයක පුහුණු වෙලා ලබන අධ්‍යාත්මික පුහුණුවක් මේක. දැන් එවැනි අධ්‍යාත්මික පුහුණුවක් ලබලා ඉන්න කෙනෙක් සතිපට්ඨානේ වඩලා රහත් වුණොත් එයාට තියෙනවා අර්පණා සිතත්, ඒ කියන්නේ අභිඥාක් තියෙනවා. නමුත් එහෙම නැති කෙනෙක් සතිපට්ඨානේ වඩලා ඔය විමුක්ති සිත ලබා ගන්න පුළුවන්. ඒක නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අර්පණා සමාධි නැතුව සතිපට්ඨානේ වඩලා ඒ විමුක්ති සිත ලබා ගන්න ශ්‍රාවකයා සුඛ විදර්ශනා ලබන්නේ කරන්නේ. ඉතින් ඒකට නෙමෙයි අපේ හුඟක් අපිට ඉතුරු වෙලා තියෙන පොතක් භාවනා සම්බන්ධ ලංකාවේ
භාවනාවට අද උනන්දු වුණාට භාවනාව කියලා අපිට ඉගෙන ගන්න තියෙන්නේ අපේ මේ ලෝකෙම තියෙන භාවනා ගැන ශ්‍රේෂ්ඨම පොත. ඔච්චර ඉන්දියාවේ මේ පොත්පත් භාවනා ගැන තිබුණාට ඉන්දියාවේ ඉන්න මහාචාර්යවරු ඕනතරම් කීප දෙනෙක් ප්‍රකාශ කරලා තියෙනවා මේ භාවනා ලෝකයේ සම්බන්ධව අධ්‍යාත්මික ක්‍රමයක් පුහුණුවක් සම්බන්ධව හොඳම පොත ලංකාවේ තියෙන කිව්වා. දැන් මේව නොදන්නේ උපාසක උපාසිකාවෝ ඉන්ටර්නෙට් වලින් ඉගෙන ගන්න යන්නේ ඉන්දියාවේ භාවනා. නමුත් මේවා කියන්නේ නිකම්ම අධ්‍යාත්මික මහාචාර්යවරු නෙවෙයි. ඉන්දියාවේ ඉන්නවා මහාචාර්යවරු කිව්වම විශ්වවිද්‍යාලයේ තියෙන අර්ධ පැවිද්දෝ ඇත්තටම බොහෝ විට. අර්ධ පැවිද්දෝ කියන්නේ විශ්වවිද්‍යාලයේ ඉන්නේ මාසයයි අනික මාසය කැලේ ඉන්නේ. එහෙම අධ්‍යාත්මික දෙපැත්තක් ශාස්ත්‍රීය පුහුණුවකුත් තියෙනවා අධ්‍යාත්මික පුහුණුවකුත් තියෙන අය. දැන් ඒ අය ප්‍රකාශ කරනවා හොඳම පොත තියෙන ලංකාවෙලු. මොකද්ද මේ පොත? විසුද්ධි මාර්ගය. මතක තියාගන්න හැබැයි විසුද්ධි මාර්ගය තුළ අංශු මාත්‍රයක් නැහැ සතිපට්ඨාන භාවනා ගැන පුහුණු. මේ සතිපට්ඨාන භාවනාව ගැන ගියා දෙන්න ලියව පොතක් නෙවෙයි ලංකාවේ විසුද්ධි මාර්ගය. දැන් විසුද්ධි මාර්ගය තියෙන්නේ මොකටද? සමත භාවනා ගැන කියා දෙන්නේ. හැබැයි සමත භාවනා ගැන කියා දීලා අවසානයේදී ප්‍රඥා ශික්ෂාවට යන්න ඒ රූපාවචර අරූපාවචර ධ්‍යාන ලාභීන්ට යන්න ක්‍රමයක් ගැන පොතේ තියෙනවා. මොකද හේතුව ඔතන තමයි පැටලිල්ල ආවේ. දැන් සාමාන්‍යයෙන් වෛතුල්‍යවාදය කියන වචනයක් ඔයගොල්ලෝ අහලා තියෙනවා, හැමෝම අහලා තියෙනවා ලංකාවේ වෛතුල්‍යවාදී කියලා. අමුතු මේ එදා තිබුණු බුදුදහම විනාශ කරන්න විකෘති කරන්න බලපෑමක් ආවා කියලා. මේ වෛතුල්‍යවාදී කියන එක අමුතු එකක් නෙමෙයි. ඉන්දියාවේ තිබුණ මේ වේදය වේදාන්තයක් ආපු වෙනත් දර්ශනයක්. දැන් ඒ දර්ශනයනුත් තියෙන්නේ සමත භාවනාවේ. එතකොට ඒ සමත භාවනාවයි අපේ බුද්ධාගමේ තියෙන සමතපදලිස්කමට අහන් ගැනයි සමාන වෙන කොච්චරයි. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය සමාධි ශික්ෂාවෙන් අවසාන වෙන්නේ නැහැ, ප්‍රඥා ශික්ෂාවකුත් තියෙනවා. එහෙනම් විසුද්ධි මාර්ගය කියන පොතෙන් බලාපොරොත්තු වුණේ අර වෛතුල්‍යවාදී අදහස් තියෙන අයට අවනත් සමත භාවනාව දියුණු කරලා ඒකෙන් ප්‍රඥා ශික්ෂාවට යන ක්‍රමයක් මිසක් මේ මුල ඉඳලා අයන්නේ ඉඳලා සතර සතිපට්ඨානේ වඩන ක්‍රමයක් නෙවෙයි. මේක මම ඇයි මෙහෙම කියන්නේ? අද වුණා දැන් මේ භාවනා වැඩසටහනක් කරන්න ගියාම අපිට මෙන්න මේ වගේ ප්‍රායෝගික ගැටලු ටිකක් එනවා. මේ උපාසක උපාසිකාවන්ගේ තියෙන මේ වැරදි දැනුම උඩ පොත් කියෝලා පොතේ දැනුම උඩ. මොකද මේ විසුද්ධි මාර්ගයේ පැහැදිලිව කියනවා ප්‍රබලම භාවනා ටික කසින භාවනා කියලා. මේ කසින භාවනා වඩන්න එක තමයි ලංකාවේ ඉස්සර ආමඳුරුන්ට පුරුදු කරලා තියෙන්නේ. මේවා මේ අවුරුදු ගණන් කරපුවා නෙමෙයි. පස් කාලයකදී මේ හැම ආමඳුරු කෙනෙක්ම මේ தත්ත්වයට මේ පුහුණුව ලබන්න ලබා දෙන්න තරම් දක්ෂ ගුරු පරම්පරාවක් ළඟා ඉඳලා තියෙනවා. ඒ අතීතයේ වර්තමානයේ නෙමෙයි. ඒ කසින භාවනා කියන ඒවා ප්‍රබල සමත භාවනා. කසින භාවනා වැඩෙන්නේ අද වර්තමානයේ කසින භාවනා ගැන ලෝකයේ ජනප්‍රිය නැහැ. හේතුව මොකද? ඉන්දියාවෙන් ඔය කසින භාවනා බුදුහාමුදුරන් කාලේ ප්‍රචලිත වුණාට ඉන්දියන් ಭಾರತයේ පස්සේ ඊට වැඩි ඒගොල්ල පරේසනාත්මකව කසින වලට කසිනත් නොවන කසින වලට අනුරූප පහකින් වඩන්න පුළුවන් භාවනා ක්‍රම අධ්‍යයනය කරලා තිනවා. ඒවා තමයි චක්‍ර කියලා හඳුන්වන චක්‍ර භාවනා. එන් චක්‍ර වලින් කරන්න හදන්නේ එදා අතීතයේ බුදුහාඳුරන් කාලේ කසින වලින් කරපු ටික ඊට වැඩිය වෙනස් ආකාරයක්. ඒතකොට කසින මණ්ඩල ගන්න නැතුව වෙනත් ක්‍රමයකට මේ තමන්ගේ ශාරීරිය තුලින් දැනෙන එකක් අල්ලගෙන ඒක හරහා කසින නිමිත්තක් හදාගන්න තමයි ওই චක්‍ර ක්‍රමය හඳුන්වලා දීලා තියෙන්නේ. ඒක ඉතින් ඒ භාවනා ලෝකේ අධ්‍යාත්මික ලෝකේ ඒගොල්ලන්ගේ පරේෂණවල ප්‍රතිඵලයි.
ඒක වැරදි නෑ ඒගොල්ලන්ට හරි නමුත් විසුද්ධි මාර්ගයේ පැහැදිලිව දේශනා කරනවා පැහැදිලි කරනවා බුද්ධ ගෝසාමඳුරෝ එදා බුද්ධ ගෝසාමඳුරන්ගේ මත නෙමෙයි මෙතන පැහැදිලි කරන්නේ එදා ලංකාවේ එක එක ගුරුකුල භාවිත කරපු භාවනා ක්‍රමවේද මේක ඇත්තටම එදා ලංකාවේ හිටිය සියලුම භාවනා ගුරුවරු පිළිබඳ අධ්‍යයනයක් කරලා ලියපු පොතක් දැන් බුද්ධ ගෝසාමඳුරන්ට ඕන එකක් ලියලා නැහැ එතන එතකොට ඒ හැමතැනම මේ ගුරුකුලවල කියලා තියෙන එක දෙයක් තියෙනවා මේ කසින භාවනාව තමයි ප්‍රබල භාවනාව ඒකට යන්න කලින් සෑම කසින භාවනාවක් පුහුණු වෙන මොහොතක ඕනම වෙලාවක ඒ භාවනාවට පෙර සතර කමඨහං චතු ආරක්ෂක කමඨහං වඩලා කසින භාවනාව කළ යුතුයි දැන් මෙන්න මේක මේ වචනේ විතරක් අර උපාසක උපාසිකාවන්ට ඇහෙනවා පොත්වල දියවුණු දහම් පාසල ඉගෙන ගන්නවා අවසානයේ භාවනා මධ්‍යස්ථානවල ගුරුවරුන්ට මහවදියා මොකද ආවේ හැටි කියන්නේ හාමුදුරනේ මම අවුරුදු 30ක් සතර කමටහන් වැඩුවා ඒක තව කරන්නද ඉතින් මේ සතිපට්ඨාන මම භාවනා කරන්න කියලා මෙහෙම කිව්වම අහන්නේ මොකද්ද අවුරුදු 30ක් වැඩවලු සතර කමටහන් මේ සතර කමටහන් කියන්නේ මොනවද බුද්ධානුස්සතිය මෛත්‍රී කමඨාන මෛත්‍රිය මෛත්‍රී භාවනාව ඒ වගේම මරණානුස්සතිය අසුභේ මේ සතර කමඨාන් වඩන්න නැතුව වඩන්න එපා වෙන කිසි භාවනා කරන්න එපා කිව්වා විසුද්ධි මාර්ගයේ ඒ කියන්නේ මොන භාවනාවද කරන්න එපා කිව්වේ කරන්න එපා කිව්වේ කසින භාවනා ඇයි ඒ හේතුව කසින නිමිත්ත සන්නිකර රූපාවචර නිමිත්ත කාමාවචර නෑ එතන රූපාවචර නිමිත්ත ආලෝක නිමිත්ත හිතෙන් හැදැච්චි රූපය නැත්නම් කසින භාවනා තවදීුණු වුණා තමයි අරූපාවචර නිමිති හැදෙන්නේ දැන් මේ රූපාවචරය අරූපාවචරය කියන්නේ ඉතාම භයානක තත්ත්වයක් මනසේ. එතකොට රූපාවචරය මානසික තත්ත්වයක භාවනාවක් පුරුදු කරන්න යන කෙනා. දැන් අපි බැලුවම විසුද්ධි මාර්ගයේ තියෙනවා ඔය කියන මේ සතර කමඨහන් වඩන්නේ නැතුව කසින භාවනා කරන්න එපා කියලා. ඉන්දියාවේ භාවනා දැන් වර්තමානයේ තියෙන භාවනා අධ්‍යයනය කරොත් මේකම වෙන විදිහකට ඒගොල්ලෝ කියනවා කිසිම විදිහක දෙවියන්ගේ ගුණ වඩන්නේ නැතුව සිව දෙවියන්ගේ ගුණ වඩන්නේ නැතුව සිව භක්තිකයෝ විෂ්ණු භක්තිකයෝ විෂ්ණු දෙවියන්ගේ ගුණ වඩන්නේ නැතුව ඒක භාවනාවකට ගන්න නැතුව එහෙම නැත්නම් සීව භජන් එකක් හරි භාවනාවට අරගෙන එහෙම නොකර චක්‍රාවදි කරන්න යන්න එපා මේ චක්‍ර කියන්නේ ඒක එතකොට කසිනු භාවනාව වගේ ප්‍රබල භාවනාවක් හින්දා ඇයි හේතුව හේතුව භාවනා දියුණු වෙනකොට සීවලබ්ධික අමාරු වෙනවා විෂ්ණු බවට එහෙනම් බුදුහාමුදුරන්ගේ කමඨාංගල විසුද්ධි මාර්ගයයි රූපාවචර ධානය ලබන්න ඉස්සෙල්ලා නැත්නම් කසින භාවනා වඩන්න ඉස්සෙල්ලා සතර කමඨාංග චතු ආරක්ෂක ආරක්ෂා කමඨාංග වඩන්න කියන්නේ බෞද්ධ ශ්‍රාවකයා මේක වඩලා පස්සේ සීවගේ ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන් මොකද රූපාවචරය තුල මේ ධර්මයේ සම්බන්ධව මුලා වැඩි අරූපාවචරය තුල ඊටත් මුලා වැඩි දැන් ඔන්න ඕක මම මේ මතක් කරේ අපිට මේ චිත්තානුපස්සනාවට අදාළ දෙයක් නෙවෙයි මේ උපාසක උපාසිකාව කරන බොරු හැමදාම ඔහොම කරලා වැඩක් නැහැ කියලා කියන්නේ ඒ බොරුව මොකද්ද මේ හතරගමට හම් වඩන්න කිව්වේ
පැරණි පොත්වල අර කසිනු භාවනා පුරුදු කරනවා නම් ඒකට තැන දෙන්නම කිව්වා. මොකද හේතුව? දැන්නම් ඔය සතිපට්ඨානයකට හෝ ප්‍රඥා ශික්ෂාවට යන්න කලින් සමාධි ශික්ෂාව තුළ අතරමං වෙනවා. මොකද විඥානයේ මායාව, මනස මායාව. ඒ අතරමං වීම වළක්වන්න කරන උපක්‍රමයක් විදිහට සතරකමටහන් වඩන්න කියලා විසුද්ධි මාර්ගයේ පෙන්නලා තියෙන්නේ. නමුත් සතරකමටහන් වඩන්න ඕනේ නැහැ සතිපට්ඨානෙට. මොකද හේතුව? සතරකමටහන් වඩන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා. කසිනු භාවනාව වඩන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා. එතකොට සතරකමටහන් මනෝ වේදනා චිත්ත ධම්ම වැඩිමා. කසිනු භාවනාවත් මනෝ වේදනා චිත්ත ධම්ම වැඩිමා. සතරාතිපට්ඨාන කමටහන් කියන්නේ ඒවා කාය වේදනා චිත්ත ධම්ම වැඩිමා. ඒක හින්දා සතර කමටහන් අත්‍යවශ්‍ය නැහැ සතිපට්ඨානේ වඩන්න. දැන් අපි ඕක කියලා ඒ ආපු කාලේ ඕකට කාලය යවන්නේ නැතුව දීපු කමටහන වඩන්න කිව්වට අර උපාසක උපාසිකාවන්ගේ පණ්ඩිතකම හින්දා ඒ කාලය අහක දානවා. කාලය අහක දානවා විතරක් නෙමෙයි කාලයක් තිස්සේ අර පුරුදු වෙච්චියයි මනෝවේදනා චිත්ත ධම්ම වැඩිල්ල තමන්ගේ ඔය සතිපට්ඨාන කමටහන විනාශ කරලා දාන. මොකද අරකේ පුරුද්ද වැඩි. කසින භාවනා වලට එහෙම එකක් වෙන්නේ නැහැ. දෙකම එකම ඉන්ද්‍රිය හරහා කරන භාවනා. දැන් මෙතන ඉන්ද්‍රිය මාරු වෙනවා. ඒකෙහින්දා මේක මතක් කරන්නේ දැන් නාදුනුකෙත් ඉන්නවා මේ භාවනා කරන්න පුරුදු වෙන. ඔය සක්මන් භාවනාව අපි කියා දුන්නා. ඒවා තව තවත් තොරතුරු ඕන තරම් ඉන්ටර්නෙට් වලින් ගන්න පුළුවන්. බොහොම සරලව කරන්න පුළුවන්. හැබැයි එතෙන්දී ඒ ශ්‍රාවකේ හැම වෙලෙම දෛනිකව කරන බුද්ධ වන්දනාව, ගිලම්පස පූජාව, පිරිත් සජ්ජායනා කරනවා නම් පුරුද්දක් විදිහට අන්නේ දේවල්. ඒවා කරලා මේ භාවනාව කරන්න. ඒක කිසිම වතාවක් මේකට වැදගත්. සතිපට්ඨානට වැදගත් සතර කමටහන් නෙමෙයි වතාවත්. එතකොට බුදුන් වැඳීම, ඒ වගේම මල් පහන් පූජා කිරීම මේවා සිදු කරලා බුදුහාමුදුරන්ට කරන පූජාව. ඒවට කියනවා වතාවත්. මේ වතාවත් සතිපට්ඨාන භාවනාවට සතර කමටහනට වැඩිය මුලදීත් උදව් වෙනවා, අගදීත් උදව් වෙනවා. ඒ කියන්නේ කොච්චර භාවනා දියුණු වුණා කවුරුවත් සතිපට්ඨාන භාවනාවක් දියුණු වෙලා ඔය චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හැම එකක්ම වැඩිලා තිබුණා. රහතන් වහන්සේලා වැඩියෙන් කරලා තියෙන්නේ බැලුවම වතාවත්. මොකද හේතුව? මේ වතාවත් තරහ තමයි ඊගාට මේ සතිපට්ඨානේ සමබර වීමක් සිදු වෙන්නේ. සමත භාවනා හරහා නෙමෙයි. සමත භාවනා හරහා නෙමෙයි. දැන් ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ආධුනිකයෙක් භාවනා කරන්න යනවා නම් ඔය දැන් මේ වැඩසටහනට සමන් දීලා ආධුනිකයෙක් සක්මන් භාවනා පුරුදු වෙන්න යනවා නම් එයා හැමදාම ගෙදර විනාඩි 10 15 හෝ පැය භාගයක් මෛත්‍රී භාවනාව කරා නම් වහම නවත්තන්නේ ඒක. මෛත්‍රී භාවනා නවත්තන්න, බුදුහුණ භාවනා කරන්න නවත්තන්න, නවත්තලා මේක කරන්න තෝරගත්තේ කාලයක. තෝරගත්තේ කාලේ මාසයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. මොකද හේතුව? අර භාවනාවේ අර පළපුරුද්ද අනුව මේ භාවනාව නැවත ගැදලා ගන්නවා. දැන් අර අපි කියා දුන්න මුලින්ම සතර හතිපට්ඨානේ හතුර කවුද? සතර හතිපට්ඨානේ කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම. හතුර කවුද? මනෝ වේදනා චිත්ත ධම්ම. එතකොට මෛත්‍රී භාවනා වැඩි වෙයි, බුදුගුණ භාවනාව වඩන්නේ මොකකින්ද? මනෝ වේදනා චිත්ත ධම්මෝලි. එහෙනම් දැන් මෙතෙන්දී ඒක දෙකට නියන් ද්වන්දෝ ගෙනියන්න බෑ එකපාරට. මේක හදාගන්නකම් අර ප්‍රබල වෙච්චි මනෝ වේදනා චිත්ත ධම්මෝල සමත භාවනාව දුර්වල අලුතෙන් පටන් ගන්න
කාය වේදනා චිත්ත ධම්ම භාවනාව අභිබවාගෙන මුලාවට දානවා. ඒකින්ද තෝරගත්තේ කාලේ ඒ භාවනාව නවත්තලා කරන්න කරලා දිනුනු රට පස්සේ දෙක එකට කරාට ගැටලුවක් නෑ. දැන් මේවා තමයි මේ භාවනාවල තියෙන අර පඬිත කමින් හදාගන්න ගැටලු කියන්නේ ඒවා. මොකද පොතේ පොතේ දැනුමින් හදාගන්න අර පොතේ තිබුණා මේ පොතේ තිබුණා කියලා මොකටද තිබුණේ කියලා දන්නේ නෑ. මොකටද මේ පොත ලිව්වේ කියලා දන්නේ නෑ. අර බොරුවට තමන් පොතේ ගුරා වෙලා අමාරු වැටෙනවා. දැන් මම මේ මතක් කරේ එතකොට මේ විසුද්ධි මාර්ගය ලෝකේ තියෙන හොඳම භාවනා අත්පොත කියලා පිළිගන්නේ බෞද්ධ විතරක් නෙමෙයි. අබෞද්ධයෝ පිළිගන්නවා. එච්චර පැහැදිලිව සමත භාවනාව ගැන සියලු විස්තර තියෙන හින්දා. මොකද අනික් රටවල එහෙම පොතක් නැහැ. බෞද්ධ නොවුනත් අනික් භාවනාවල හින්දු භාවනාවලත් නැහැ. ඒක මම නෙමෙයි මේ කියන්නේ. මම මේ ආසාවට කියන කතාවක් නෙමෙයි. ඉන්දියාවේ මේ ඉතියේ ප්‍රබල පඬිවරයෝ කියන කතාව. වර්තමානයේ. ඒව අධ්‍යයනය කරලා. ඒ වුණාට අපේ ලංකාවේ VIP බෞද්ධයෝ ඉස්සෙල්ලාම භාවනා කරන්න එන්න පටන් ගන්න කාටද? අර විසුද්ධි මාර්ගයේ ලියපු බුද්ධ ගෝසාමඳුරන්ට බැනලා ධර්මයේ වැරද්දි අපිට යාගෙන ඒ කල්ලි වල මේ රාමාජිකත්වයේ දරලා ඒවැ විපාක හම්බෙනවා මේ භාවනා වඩනකොට. බුද්ධ ගෝසාමඳුර හඳුනන්නේ නැතුව ලංකාවේ බෞද්ධයෙකුට ඉන්න බෑ. බෞද්ධයෙකුට ප්‍රතිඵල ගන්න බෑ. ඒක නිසාවෙන් හැම වෙලේම මේ ශාසනයට ගෞරව දැක්වීම භාවනා කරන අපේ යුතුකමයි. කවුරු අපිට හානි කරලා නැහැ මේ ධර්මයට. ඔය අපේ මුතුන් මිත්තෝ හැම දෙනාම සියලු මහාමුදුරවරු මේ ධර්මයේ ආරක්ෂා කරලා විතරයි තියෙන්නේ. හානි කරලා නැහැ. ඒක නිසාවෙන් අර තෙරුවන් වඳිනකොට තමන්ගේ ගෞරවය තියෙන්න ඕනේ. ඒ ගෞරවය තියෙන්න ඔය කමටහනේ ප්‍රතිඵල වැඩි. නැත්නම් අහවලා අපිට මේවා නැවැත්තුවා, ධර්මයේ විකෘති කරා, ඒක හින්දා මේක අතුරුදහන් වුණා, මේ වගේ ඒවා කියන අයට තමන්ගේ මෝඩකම හින්දම ඒ තියෙන මානසික විචිකිච්ඡාව සැකය හින්දා, සැකය කිය මෝඩකම කියලා මං කියා දුන්නා. ඒක හින්දම මේ භාවනාවලදී අත්‍යවශ්‍ය තැන්වල තමන්ට සැක හිතිලා ධර්මයෙන් පරදීන කමඨාන සාර්ථක වෙන්නේ නැතු ඉන්නවා. ඒක හින්දා මේ සද්ධර්මය ඉගෙන ගැනීම හැම විටම කරෙන්න ඕනේ. භාවනා පුහුණුවකින් විතරක් නෙමෙයි මේක සාර්ථක වෙන්නේ. සත්‍ය ධර්මය ගැන තමන්ගේ පිළිගැනීම මතයි. දැන් මේ කරුණු මං කිව්වේ ඇත්තටම මේ චිත්තානුපස්සනාවට සම්බන්ධ නැහැ මේවා. මේ ටික කියා දුන්නේ තමන් අර විකාර කරන හින්දා. විකාර කියන්නේ සතරගමටහන් වැදගත් වෙන්නේ සතිපට්ඨාන භාවනාවකට නෙමෙයි. සතරගමටහන් මුලින් කරලා කරන්න තියෙන්නේ කසින භාවනාව. ඒව කරන්නේ නැත්නම් සතරගමටහන් වලට වැඩි වැදගත් වතාවත හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ මේ පින්වතුන් gedara භාවනා කරන්න යනවා උදේ හවස සාමාන්‍ය සම්ප්‍රදාය තමන්ගේ දෙමව්පියා කියා දීලා තියෙන විදිහට. එහෙම නැත්නම් තමන් කරගෙන ආපු පිළිවෙලක් තියෙනවනම් ඒ බුදුන් වැඳලා ඒ වගේම තිසරණේ සමාදන් වෙලා මල් පහන් පූජ කරලා ඔය සක්මන්කා භාවනාව පටන් ගන්න. ආය සතර කමටහනක් එතන කරන්න යන්න එපා. සතර කමටහන තුල තියෙන්නේ මනෝවේදනා චිත්ත ධම්ම වැඩිමක්. සතිපට්ඨානය තුල තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම වැඩිමක්. ඔය දෙක පැටලෙනවා මුලින්. පැටලෝලා අලුතින් ඉගෙන ගන්න යන සතිපට්ඨාන භාවනාව එපා කරනවා. එපා කරලා අවසානයේ ගෙනියන තැනක් වෙන මං කියා දෙනවා. දැන් මෙතන මේ චිත්තානුපස්සනාව මේ ධම්මානුපස්සනාව වගේ නෙමෙයි. චිත්තානුපස්සනාව මේ ධර්මයේ ඕනම දෙයක් විග්‍රහ කරගන්න ලේසිම තැන චිත්තානුපස්සනාව. ධම්මානුපස්සනාව තුල තියෙන ධම්ම කොටස් එක්ක විග්‍රහ කරගන්න බැරි හොයාගන්න බැරි ගැඹුරු දෙයක් තියෙනවා. නමුත් චිත්තානුපස්සනාව තුල අන්තර්ගත මේ සිද්ධාසය තුල අපිට බුදුහාමුදුරන්ගේ ධර්මයේ හුඟක් පැතිකඩ හැම දෙයක්ම
මේ සිද්ධ ආසය තුල ගැබ් වෙලා තියෙනවා. එහෙනම් මේ භාවනාවේ භාවනාවකින් ශ්‍රාවකයෙකුට වෙන සියලුම දෝෂ ටික, උපක්ලේශ ටික, හානි ටික ගුරුවරයෙකුට හරි හොයාගන්න පුළුවන් වෙන්නේ ඒ චිත්තානුපස්සනාවේ තියෙන පෙළගැස්ම අනුවමයි. පෙළගැස්ම අනුවමයි චිත්තානුපස්සනාව අනුව තමයි මේක හොයන්න වෙන්නේ. භාවනාව සාර්ථක වෙනවද සතිපට්ඨාන නැද්ද කියලා. ඒකින්ද දැන් මේ භාවනා කරන අයටත් මේ චිත්තානුපස්සනාව තුළ අන්තර්ගත ධර්ම කරුණු තව තවත් ඉගෙන ගැනීම තුළ වාසියක් තියෙනවා. තමන් කරන බොරුව නවත්තිය. බොරු මතේ අහකට දැම්මේ. බොරු විශ්වාසයේ අහකට දැම්මේ. දැන් මම කිව්වා ගිය සතියේ මේ චිත්තානුපස්සනාව තුළ මේ මානුෂ්‍යයෙක් විදිහට ඉපදුනා මේ සියලුම මනුෂ්‍යයන්ට උරුමයක් විදිහට මානව හිමිකමක් විදිහට ලැබෙනවා සිත් 16. 16න් 8ක්. මේ මනුෂ්‍යයාට මේ සිත් 8 ඉපදුණු මනුෂ්‍යයාට තියෙනවා නැතිව මේ මනුස්ස අවලාගේ නෑ කියන්න බෑ. මේ සිත් 8 පහළ වෙන්න පුළුවන්. ඒ පහළ වෙන්න පුළුවන් සිත් 8 තමයි මුල්ම පෙන්නුම් කරන සිත් 8. අර අකුසල් සිත් 5යි ඊට අමතරව කුසල් සිත් එනවා 3ක්. ඒ කුසල් සිත් 3 නම් දැන් වීත රාග සිත, වීත දෝෂ සිත, වීත මෝහ සිත. මං මේ පින්වතුන්ට දීපු ඔය සටහනේ නිල් පාටට වගේ පාටෙන් වෙන් කරලා තියෙන සිත් 8 තමයි මිනිසෙකුට උරුම වෙච්ච සිත් 8. ඒකෙනුත් මනුස්සයාට වැඩියෙන් ඇති වෙන්නේ ඔය අකුසල් සිත් 5. දැන් මනුස්සයෙක් කියලා ඉපදුනාට පස්සේ මේ සිත් 8න් ප්‍රයෝජන ගන්නවද නැද්ද කියලා තීන්දු වෙන්නේ මනුස්සයාගේ බුදුහාඳුරු පෙන්වනවා එක කාරණයක් මත කියලා. දැන් මනුස්සයෙකුට දැන් මේකේ කුසල් සිත් 3ක් තියෙනවනේ මනුස්සකමෙන් උරුම වෙලා. මේ කුසල් සිත් 3 තුනෙන් වැඩ ගන්නවද, මේ කුසල් සිත් 3 ජීවිතයේ වැඩියෙන් යෙදෙනවද, අකුසල් සිත් 5ක් තියෙනවා, අකුසල් සිත් 5න් වැඩියෙන් මේ ඉපදුණු මනුස්සයාට පහළ වෙනවද නැද්ද, වැඩ ගන්නවද නැද්ද කියලා තීන්දු වෙන්නේ බුදුහාමුදුරුව පෙන්නනවා මෙන්න මේ කාරණා ආශ්‍රයේ හින්දා. ඒක හින්දා ධම්පදේ මේ මංගල සූත්‍රයේ මංගල කාරණාවල මුලින්ම පෙන්නවා බුදුහාමුදුරුව අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. එහෙනම් ඉපදිච්ච මිනිසෙකුට තමන්ගේ වංශයානුව නෙමෙයි මේ කුසල් සිත් වැඩි වෙන්නේ, වංශයානුව නෙමෙයි අකුසල් සිත් වැඩි වෙන්නේ ඉපදුණු මිනිසයාට තමා ඉගෙන ගත්තේ විෂය කරුණු අනුව නෙමෙයි කුසල් සිත් ඇති වෙන්නේ මේ ටික ඉගෙන ගත්තේ විෂය කරුණු අනුව නෙමෙයි අකුසල් සිත් ඇති වෙන්නේ. මං ඉපදුණු මනුස්සයාට ළමයෙක් ඉපදිලා ඒ ඉපදුණු පොහොසත්චමානුව දුප්පත්චමානුව නෙමෙයි කියන බුදුහාමුදුරුව මේ සිත් පහළ වෙන්නේ මනුස්සයාට. ආශ්‍රයන් එහෙනම් බාලය ආශ්‍රය කරොත් අකුසල් සිත් 5 උරුමයි, වැඩියෙන් ඇති වෙනවාමයි. පණ්ඩිතය ආශ්‍රය කරොත් කුසල් සිත් වැඩියෙන් ඇති වෙනවා. එහෙම නැතුව වෙන නියමයක් නෑ මේ මිනිස්යා තුල. මිනිස්යාගේ නියමේ ඕකයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් ඒවා කඩාගෙන මේ උපාසක උපාසිකාව තමන් හිතාගෙන ඉන්න අපිට දින අපේ උරුමයෙන් ආපු කුසල් සිත්. අපි ළඟ අකුසල් සිත් නැහැ. ඒ මොකද හේතුව? කුසලයේ අකුසලයේ දන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා එහෙම නෙමෙයි මනුස්සයාට කුසල් සිත් ආ අකුසල් සිත් ඇති වෙන්නේ ආශ්‍රය අනුව. එතකොට බාලිය ආශ්‍රය කරොත් අකුසල් සිත් වැඩි වෙනවා මනුස්සයාට. පණ්ඩිතය ආශ්‍රය කරොත් කුසල් සිත් වැඩි වෙනවා.
එහෙනම් පඬිතියා කියන්නේ කවුද කියලා ඇහි යකි. උපාසක උපාසිකයෝ නම් පඬිතියෝ කියන්නේ වැඩියෙන් උපාධි තියෙන කෙනාට. බුදුහාමුදුරුවෝ පඬිතියෝ කියන්නේ නැහැ යාට. ඉගෙන ගත්ත මිනිහට පඬිතිය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. උගච්චම නෙමෙයි බුදුහාමුදුරුවෝගේ පඬිතකම තීන්දුව වෙන්නේ. මේ සිද්ධාසයෙන් බුදුහාමුදුරුවන්ට හොඳම පඬිතයා මේ සිද්ධාසයෙන් අකුසල් සිත් පහක් නැති පුජ්‍යලයා මිනිසයා කවුද රහතන් වහන්සේ. එහෙනම් පඬිතයා හොයන්න ලේසිම විදිහ තමයි හොඳම පඬිතයා මේ ශාසනයේ ඉන්න මේ සිද්ධාසය ගැන සිද්ධාසයෙන් වෙන් කර හැකියි. මේ සිද්ධාසයෙන් සිත් 11ක් ඇති වෙන අකුසල් සිත් පහ හටගන්නේ නැති රහතන් වහන්සේ තමයි මේ ශාසනයේ ඉන්න පඬිතයා හොඳම කෙනා. ඉහළම් පඬිතයා උගත නෙමෙයි පොහොසතා නෙමෙයි වංශවතා නෙමෙයි ගැහැණුකම නෙමෙයි පිරිමිකම නෙමෙයි මේක තමයි පඬිතකම. ඊළඟට මේ ශාසනයේ ඉන්න දෙවනි පඬිතයා රහතන් වහන්සේ හැරුණම ඉන්න පඬිතයා මේ සිද්ධාසයෙන් 14ක් ඇති වෙන අකුසල් දිට 3කට පමණ සීමා වෙන අනාගාමි පුජ්‍යලයා. ඊට පස්සේ සකදාගාමි පුජ්‍යලයා. ඊට පස්සේ සෝවාන් පුජ්‍යලයා. ඊට පස්සෙත් පඬිතුයෝ ඉන්නවා. ඊට පස්සේ පඬිතේ තමයි මහග්ගත හෝ අර්පණ සිතක් හෝ සමාහිත සිතක් ඇති කරගත්ත පුජ්‍යලයා. එතකොට එයා පඬිතෙක් වෙනවා. ඒ කියන්නේ රූපාවචරෝ ධ්‍යාන ආදී දේවල් සමත භාවනා දිනු කරගෙන නීවරණ යටපත් කරගත්තේ කෙනා පඬිතයා වෙනවා. ඒ සෝවාන් වෙච්ච කෙනාට පහළින් ඉන්න පඬිතේ. දැන් ඒවත් නැත්නම් ඒත් පඬිතේ ගැන බුදුහාමුදුරු දේශනා කරනවා. නේ. ඒ සෝවාන් වෙලත් නැහැ ඒ මනුස්සයා. ඒ වගේම සමත භාවනා වලින් ආර්පණා සමාධි හෝ මහත්ගත සිතාක නීවරණයට පත් කරලා ලබාගත් උත්තරීතර මනුස්ස ධර්මාත් නැහැ. එහෙම කෙනා පඬිතයි කියන්නේ අර කුසල් සහගත වීත මෝහ වීත දෝෂ වීත රාග මේ සිත් තුන වැඩියෙන් වේදෙන මිනිසයා පඬිතයා. දැන් ඔබ බලන්න ඕනේ එතකොට අපේ මිම්මයි බුදුහාමුදුරන්ගේ මිම්මයි අහසට පොළොව වගේ වෙනස්. අපි පඬිතයෝ කියන්නේ ඔහොම අයට නෙමෙයි. වීත දෝෂ සිත ඇති වෙන අයට නෙමෙයි අපි පඬිතයෝ කියන්නේ. විහිත මෝහ සිත වැඩියෙන් ඇති වෙන කුසල් සිත ඇති වෙන කෙනාට නෙමෙයි අපි පඬිතය කියන්නේ. අපි විහිත රාග සිත වැඩියෙන් ඇති වෙන කෙනාට නෙමෙයි අපි පඬිතය කියන්නේ. සරාග සිත වැඩියෙන් ඇති වෙන කෙනාට. එහෙනම් දැන් පඬිතය හඳුන ගන්න. එහෙනම් පඬිතය ආශ්‍රය කරනකොට එක දෙයක් වෙනවා. අර අකුසල් සිත් වල යෙදෙන වතාව අඩු වෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා ආශ්‍රය අනුව අකුසලයේ ටික ටික ඈත් වෙනවා. අකුසලයේ කරන්න බැරුවත් නෙමෙයි, කෙරෙන්නේ නැතුවත් නෙමෙයි. නමුත් එයාගේ ආශ්‍රය අනුව අකුසල් අඩු වෙනවා. දැන් ඔබ සාමාන්‍ය ස්වરૂපිය. දැන් සතිපට්ඨාන භාවනාවකින් කරන්නේ ඔය අකුසල් අහකරන එකක් එහෙම දෙයක් නෙමෙයි. මේ විදිහේ පඬිතයෝ ආශ්‍රය කරලා අකුසලයේ අඩු වෙන එක තමයි සීල ශික්ෂාව හා සීල ශික්ෂාව සමාධි ශික්ෂාව මේ පඬිති ආශ්‍රයෙන් ලැබෙන එක. අර සාමාන්‍ය මට්ටමේ. ඒ වගේම ආමිෂ පින්කම. මේ ආමිෂ පින්කමට වුණත් ඉපදුණු මිනිස්සේ යොමු වෙන්නේ ආශ්‍රය කරන පඬිතියා අනුවමයි. ඒක පඬිතානංච සේවනා කියන එක නැතුව අපිට බෝධි පූජාවක්වත් තියන්න පුරුදු වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට වන්දනා කරන්නවත් බෑ. ඒ වගේ දැන් බුදුන් වඳිනකොට ඇති වෙන්නේ ඇත්තටම කුසල රහගත සිත් තුනෙන් එක හෝ තුනම ඒ කාල සීමාවේදී වැඩියෙන් ඇති වෙන සිත් ඒව වෙනවා. දානයකදී වැඩියෙන් ඇති වෙන සිත් ඔය කුසල රහගත සිත් තුන. එතකොට සිල් රකින්න රකින්න ඒ සිත් වැඩි වෙනවා. පන්සිල් රකින්නට වැඩි ඒ සිත් ප්‍රමාණය වැඩි වෙනවා අටසිල් රකින්න වෙලාවේ. දැන් එහෙනම් සීල ශික්ෂාව තුලයි ආමිෂ පින්කම තුලයි තියෙන්නේ මොනවද? ඔය අපිට උප්පත්තියෙන් හිමිවෙච්ච වීත රාග වීත දෝෂ වීත මෝහ කියන සිත් පරම්පරා ඇති වෙන ප්‍රමාණය වැඩි කර ගැනීමයි.
ඒ වැඩි කරගන්න හින්දා අර අකුසල ධාවිත සිත් පහ ඇති වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒක මනුස්සත්වයේ ඉහළ යෑමක්, මනුස්සත්වයේ ආරක්ෂා කර ගැනීමක්, නැවත මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්කම, මනුෂ්‍යයෙක් වෙන්න පාරමිතා පිරීමක්. ඒක නිවන් දකින්න පාරමිතා පිරීමක් නෙවෙයි, මනුෂ්‍යයෙක් වෙන්න පාරමිතා පිරීමක්. දැන් නිවන් දකින්න පාරමිතා පුරනොන ඊට වැඩිය වෙනස් වෙන්න ඕන. නිවන් දකින්න පාරමිතා පුරනවා නම් කමඨහනකින් ඔය අකුසල සිත් පහම යටපත් කරගන්න මට්ටමට කමඨහන දිනු වෙන්න ඕන. ඒ කමඨහන හැබැයි නිවන් දකින්න පාරමිතා පුරනවා නම් එයා ඒ කමඨහන සමත භාවනාවක් කියලා හරියන්නේ නැහැ. මොකද සමත භාවනාවකින් අකුසල සිත් පහ යටපත් උනේ හැටිය මහත්ගත සිත ඇති වෙනවා. තව ඒ භාවනාව දිනු වුණොත් උපරිම යන්න පුළුවන් සමාහිත සිතට, විමුක්ති සිතට යන්න බෑ. එහෙනම් සතිපට්ඨාන කමටහන පුරුදු වුණොත් එතෙන්දී ඔය ඒ භාවනා කරන කාලය තුල ඔය අකුසල් සිත් පහ යටපත් වුණොත් කමටහන තුල, කමටහන පවතින කාලයේදී කමටහනේ බලයට ආශ්‍රය කරන මිනිසුන්ගේ බලයට නෙමෙයි, චර්යාවේ ස්වරූපයකට නෙමෙයි, සීලයෙන් නෙමෙයි මේක අහක් වෙන්න ඕන, කමඨහනේ බලයට. අර අකුසල් තිත් පහ අහක් වෙලා යටපත් වෙලා එතනින් මහග්ගතස්සිත ලැබිලා ඒ භාවනාව තුලම තව දියුණු වීමෙන් විමුක්ති සිත ලැබෙන්න ඕනේ. ආන්න එක තමයි සතිපට්ඨාන භාවනා ක්‍රමය. එතකොට වැඩෙන්න ඕනේ චිත්තානුපස්සනාව විමුක්ති සිත ලැබෙන්නේ කාට හරි. චිත්තානුපස්සනාව වැඩිලා විතරක් නෙවෙයි, ධම්මානුපස්සනාවේ පබ්බ පහම වැඩිලා එක මොහොතකට. ඒ කියන්නේ විමුක්ති සිතක් ඉස්සෙල්ලා ලැබෙන්නේ නැහැ කාටවත්. මහග්ගත සිතක් ලැබෙන්න පුළුවන් භාවනා කරලා කමඨහන තුල. මහග්ගත සිතෙන් පස්සේ වැඩෙන්න ඕනේ ධම්මානුපස්සනාවේ පබ්බ පහ. පබ්බ පහ මොනවද මතක් කරලා දෙන්න පුළුවන්? ධම්මානුපස්සනාව ගැන වෙනම දේශනා ටිකක් කරලා තියෙනවා, ඒවෙන් බලන්න පුළුවන් වෙයි. නීවරණ පබ්බය පළවෙනි පබ්බය, ඊළඟට පංච උපාදානස්කන්ධ පබ්බය, මේවා ධම්ම. ඒ වගේම ආයතන පබ්බය, බොජ්ජංග පබ්බය, චතුරාර්ය සත්‍ය සත්‍ය පබ්බය. මේ පබ්බ පහ වැඩුණා වැඩිලා ඉවර වෙලා ලෝකෝත්තර සම්මාදිටිය ලැබෙන සිත තමයි විමුක්ති සිත කියන්නේ. ඔන්න සෝවාන් සිත කියන්නේ එහෙම සිත. ඒකෙන් ඉඳලා ඒකයි මං කිව්වේ මේ විමුක්ති සිත හොයන්න යන්න එපා කවුරුවත්. ධම්මානුපස්සනාවේ වැඩුණා නැද්ද කියලා චෙක් කරන්න, පරීක්ෂා කරන්න ගිහින් අමාරු වෙටෙන්න එපා. එහෙම කියාවක් ඔය කිසි කෙනෙකුට ශ්‍රාවකයකට ඇත්තෙත් නෑ. හැබැයි ශ්‍රාවකයාට තමන්ට උප්පත්තියෙන් හිමි සිත් ටික නම් බලන්න පුළුවන් කිව්වා. හිමි සිත් ටික මොකද්ද? තමන්ට හිමි වෙලා තියෙන උප්පත්තියෙන් ලැබිච්ච ඔය අකුසල් සිත් පහ. ඕක ඇති වෙන වෙලාවයි නැති වෙන වෙලාවයි ඉස්සෙල්ලා තේරුම් ගන්න පුළුවන් නම් භාවනාව තුළ, භාවනාව තුළ ඊට පස්සේ අර භාවනාවෙන් පිට මෙතන තියෙන්නේ චිත්තානුපස්සනාව වැඩි වීම. ඒ පිළිබඳව විස්තර ගිය සතියේ ඊට ඉස්සෙල්ලා සතියත් අපි පැහැදිලි කරා. ඒකින් තවදුරටත් ඒක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව තමන් මේ බොරුවට හදාගත්තේ බොරු ධර්මයක් අදහගෙන මෙන්න මේකයි චිත්තානුපස්සනාව, සිත දිහා බලා ඉඳලා බూరు ගහනවා වගේ කොළ ගොඩවල් දෙකට ගැහුවා කියලා ඔය සිත් 11 සම් 10 8 තමයි ගොඩ ගන්න වෙන්නේ. වෙන මොකක්ව ගොඩ ගන්න බෑ කාට. ඒ ගොඩ ගැහුවාට වැඩෙන්නේ නැහැ චිත්තානුපස්සනාව. ඒ වැඩෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම නෙවෙයි. ඒ සිත් ගොඩ ගන්න එක වඩන්නේ මනෝ වේදනා චිත්ත ධම්ම වලින්. එතන සතිපට්ඨානයක් නැහැ. ඒකින්ද මේ සිත දිහා බලා ඉඳලා සිත විලි දිහා බලා ඉඳලා සතිපට්ඨාන භාවනාවක් වඩනවා කියලා බොරු කරන අය තවදුරටත් ඒ බොරුව කරොත් තමන්ට වෙන්නේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙන එකයි. විකෘති ධර්මයක් ඒක. සිත දිහා බලා ඉඳලා චිත්තානුපස්සනාව වඩනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා නැහැ. ඊට වැඩි වෙනස් ක්‍රමයක් මේ තියෙන කමඨහන් වල ලැබෙන ප්‍රතිඵලයක්. සිත දිහා බලා ඉන්නවා කියන එක කරන්නේ කාය වේදනා චිත්ත ධම්ම වැඩි වීම නෙමෙයි, මනෝ වේදනා චිත්ත ධම්ම වලින් කරන තවත් කෘත්‍යයක්, පුහුණුවක් විතරයි. ඒකෙන්ද චිත්තානුපස්සනාවයි
ඒ බොරු කෘත්‍යය අතර සම්බන්ධයක් තියෙනවා කියලා කිසි කාලයක භවනා සතිපට්ඨාන භාවනාවක් දියුණු කරන්න බලාපොරොත්තු වෙන ශ්‍රාවකයෙක් හිතන්න හොඳ නැහැ. එතන විකෘති ධර්මයක් තියෙනවා. ඒකත් මම මතක් කරන්නේ ඊට පෙර. දැන් අපි බලන්න ඕනේ තව කාරණාවක් තියෙනවා. විශේෂ කාරණාවක්. දැන් මේ අකුසල් සිත් පහෙන් දැන් අනාගාමී පුජ්‍යලයාටත් බලපාන සිත් කිව්වම අනාගාමී වුණත් මේ අකුසල් සිත් තුනක් එනවා. මෝහසාගත සිත, ඒ වගේම හැකුළුණු සිත, මේ කියන්නේ තීන මිද්දේ සහිත සිත කියන එකයි. හැකුළුණු සිත කියන්නේ. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච සහිත සිත. නසංසුන් වූ වික්ෂිප්ත සිත. මේක අනාගාමී පුජ්‍යලයාට කම ඔය සතිපට්ඨානේ වඩන කොටත් එන්න පුළුවන් එනවා. ඕකෙන් දැන් වර්තමාන උපාසක උපාසිකාවෝ වැඩියෙන් අහුවෙන සිත මොකද්ද? හුඟක් අය විමුක්ති සිත කියලා ගන්නේ ඔය හතරවෙනි අකුසල් සිතට ලංකාවේ උපාසක උපාසිකාව. එයක් අය කෙලින්ම කියනවා ප්‍රශ්න අහනවා නිවන දැන් විමුක්ති සිත කියලා මං හොයන්න එපා කිව්වානේ. ඒක තියෙන්නේ කොහේද? ඒක තියෙන්නේ හුඟක් පහළ. නමුත් විමුක්ති සිත කියලා රැවටෙන්නේ කොයිකටද? තීන මිද්‍යය සහිත සිතට. මේ තීන මිද්‍යය සහිත හැකුළුනි සිත පොඩි ළමයෙකුට තියෙන තීන මිද්‍යා නිදිමතත් එක විදිහක එක ආකාරයක්. මේ තීන මිද්‍යය කියන එක වයස අනුවත් වෙනස් වෙන එක. පුජ්‍යලයානුවම වෙනස් කරන එක. එච්චරට මේ ධම්මය තීන මිද්‍ය කියන ධම්මය කෛරාටිකයි. ප්‍රබලයි. දැන්නම් කොහොමද අනාගාමී පුජ්‍යලයාට මේක බලපාන්නේ තීන මිද්‍ය? ඔච්චර දැන් සෝවාන් වෙච්චේ සරියුත් හාමුදුරුවන්ට, ඒ වගේම මුගලන් හාමුදුරුවන්ට බුදුහාමුදුරුව උපදෙස් දීපු තැන් තියෙනවා තීන මිද්‍යයට අහුවෙලා. මෙහෙමයි දින මිද්දේ බැරෑරුම්කම්. ඒ කියන්නේ යහ අකුසල සිත් පහේ හැකුළුණු සිතේ බලවත්කම. එතකොට සෝවාන් වෙච්ච අය රහත් වෙන්න ප්‍රශ්න කරලා තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් ඒවට උදව් වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. මොනතරම් සූත්‍ර තියෙනවා එහෙම අයට දේශනා කරපු. ඉතින් ඒ වුණාට මේවැ බරපතලව දන්නේ නැති උපාසක උපාසිකාව භාවනා කරලා විමුක්ති සිත කියලා ගන්නේ ඔය අකුසල් සිතමයි බහුතරය. ඒක ඕන තැනක හොයන්න පුළුවන්. ඕන භාවනාවක් කරන්න ගිහින් මේ මුලාවට වැටෙනවා. සමත භාවනා කරත් වැටෙනවා, විපස්සනාවටත් වැටෙනවා. මේ තීන මිද්ද කියන අකුසල් සිත එරෙහි වෙනවා දරුණු විදිහට සමත භාවනාවට. බුදුගුණ මෙනෙහි කරත් මේකටම ගෙනෑයි. කොහොමද ගේන්නේ? දැන් මෙනෙහි කරලා මේකේ ඉස්සෙල්ලම ඔය භාවනා වලින් සමත භාවනා බුදුගුණ මෙනෙහි කරා. ඒ මෙනෙහි කරලා කාලයක් යනකොට අර ශරීරයේ එහෙම ටිකක් ඉඳගන්න එක ඉරියව්වක ඉඳ පුරුදු වෙන්න ඕනේ කෙනෙක්. එතකොට ඒක එහෙම ආයෙත් ටිකක් කල් යනවා. ඒ ශරීරයේ රුදාවක් නැතුව අපහසුවක් නැතුව එක ඉරියව්වක වාඩි වෙන මට්ටමට ගණන් ගන්න නැති මට්ටමකට තිබුණ නැත්නම් සමත භාවනාවක් දිනු කරන්න බෑ. දැන් එහෙම සමත භාවනාවක් දිනු කරගත්තේ උපාසක උපාසිකාවක්. ඊට පස්සේ ටික ටික අර භාවනා තුල මෛත්‍රී භාවනාව කියන්නකො නැත්නම් බුදුගුණ භාවනාව. දැන් බුදුගුණ භාවනාව තුල ඔය අකුසල් සිත් පහම යටපත් කරනවා. මොනවා වඩලාද? මනෝ වේදනා, චිත්ත ධම්ම වඩනවා. මම මේ කියන්නේ සමත භාවනාව පැත්ත. එතකොට මේ මනෝ වේදනා, චිත්ත ධම්ම වඩලා බුදුගුණ මෙනෙහි කරන්නේ කි බුදුහාමුදුරුවෝ දීපු කමඨාණක එකක්. ඒක මෙනෙහි කරලා කොහොම හරි කාලයක් තිස්සේ භාවනාව කරුවොත් එකපාරට දවසක් කරලා හරියන්නේ නැහැ. අර අකුසල් සිත් පහ යටපත් වෙනවා. මේ අකුසල් සිත් පහ යටපත් වුණු භාවනාවකින් එතකොට යටපත් වෙන්නේ පෑ රාග සිත යටපත් වෙන්න ඕනේ, දේවස සිත යටපත් වෙන්න ඕනේ, මෝහ සිත යටපත් වෙන්න ඕනේ, හැකුළුණු සිත යටපත් වෙන්න ඕනේ, උද්දච්ච කුක්කුච්ච සිතක් යටපත් වෙනවා. ඒකම පවතින්නේ නැහැ භාවනාව තුළ.
එතකොට ඉබේම දැන් රාගසිත යටපත් වුණ භවනාවකින් විතරාගසිතත් යටපත් වෙනවා. විතරාගසිතට බලයක් නැහැ එතකොට. රාගසිත යටපත් වුණොත් භවනා මොහසිත යටපත් වුණොත් විත මොහසිතත් යටපත් වෙනවා. භවනා තුල බලයක් නැහැ විත මොහසිතට. භවනාව තුළින් විත දෝෂ දෝෂසිත යටපත් වුණොත් විත දෝෂසිත කුසල්සිත කාමාවචර කුසල්සිතත් යටපත් වෙනවා. එහෙනම් එයාට කාමාවචර මට්ටමේ තියෙන සිත් අටම යටපත් වෙලා. එතකොට එයාට මේ භාවනාව තුළ ලැබෙන සිත මොකද්ද? භාවනාව පවතින සිත මොකද්ද? මහග්ගත සිත. නීවරණ යටපත් වූ සිතට කියන නම තමයි මහග්ගත සිත. දැන් අපි හිතමු මෛත්‍රී භාවනාව වඩලා අකුසල් සිත් පහ යටපත් කරගත්තොත් ඒ මෛත්‍රී භාවනාවෙන් ලැබෙන මහග්ගත සිත තමයි මෛත්‍රී චේතෝ විමුක්තිය කියන්නේ. චේතෝ විමුක්තිය කියන්නේ නිවන තමයි. හැබැයි චේතෝ විමුක්තිය කියන්නේ නිවන නෙමෙයි. විමුක්තිය කියන්නේ නිවන, චේතෝ විමුක්තිය කියන්නේ බුදුහාමුදුරුවෝ නිවන නෙමෙයි. චේතනාවන් නැති තැන නිවන. චේතනාවන් නැත්නම් තණ්හාව නැහැ. තණ්හාව නැති තැනයි බුදුහාමුදුරුවෝ නිවන. චේතෝ විමුක්තිය කියන්නේ චේතනාවක් නැති තැන නෙමෙයි. අනිකු සියලුම චේතනා නැතුව එක චේතනාවක් පවතින තැනට කියන්නේ චේතෝ විමුක්තිය. එතන මෛත්‍රී චේතනාව විතරක් පැවතිලා අනිකු සියලු චේතනා නැති වෙන තැන තියෙන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය. මෛත්‍රී චේතෝ විමුක්තිය ලැබෙන පවතින සිතක් තමයි මහග්ගත සිතක්. නීවරණ යටපත් වෙච්චි මෛත්‍රී භාවනා නීවරණ යටපත් වුණොත් මෛත්‍රී චේතෝ විමුක්තිය ලැබෙනවා. එතකොට පවතින සිත මේ චිත්‍ර විග්‍රහයට අනුව මහග්ගත සිතයි. ඕක මතක තියාගන්න. දැන් එවැනි තත්ත්වයක අපි හිතමු පත් වුණා කියලා. පත් වුණාට එයාට වැඩි කල් ඒ භාවනා කරන්න දෙන්නේ නැහැ. ඒ උපාසක උපාසිකාවට හරියට කරන්න දෙන්නේ නැහැ. ඊගාට සරණට එන්නේ කවුද? ඒ භාවනාවට සරණට එන්නේ රාගසිත නෙමෙයි ඉන්නේ සරණට. දේශසිත නෙමෙයි ඉන්නේ සරණට. මෝහසිතක් නෙමෙයි ඉන්නේ සරණට. උද්දච්ච කුක්කුච්ච වෙච්චි සිතක් නෙමෙයි සරණට එන්නේ. ඒ භාවනාව නැති කරන්නේ අර චේතෝ විමුක්තිය දක්වා එක සැරයක් හොදාගත්තේ භාවනාව. තවකල් පුරුදු වෙනකොට නැති කරලා දාන්නේ හැකුළුණු සිතයි. ඔන්න තියෙන විද්‍යේ තියෙන බලගතුකම. හැබැයි ඒ හැකුළුණු සිතේ එතෙන්දී අර චේතෝ විමුක්තිය මට්ටමට දින හරි මහග්ගත සිතක් බවට හරෝගත්තේ භාවනාව නවත්තන කියන මිද්දිය ඔෆිස් එකේ පුටුවේ නිදාගත්තේ විදිහේ තියෙන මිද්දයක් නෙමෙයි. තේරුණානේ? පෙන්ෂන් යන්න පෙර හොරපඩි ගත්ත දින මිද්ද වගේ එකක් නෙමෙයි ඒක. ඒකේ විපාකත් එක්ක හම්බෙන ඊට වැඩිය ප්‍රබල තැන. එතකොට තීන මිද්දේ ලීලාව ගත්තොත් සමාධි ලීලාවයි කාම ලීලාව නෙමෙයි. මේක දරුණුයි. දැන් සමාධි ලීලාව එනවා. මොකකින් දෙන්නේ තීන මිද්ද? මේ සමාධි ලීලාව එන්නේ හැදෙන්නේ මොකටද? අර මහග්ගත සිතට පහර ගහන්න. කොහොමද පහර ගහන්නේ? එයාගේ තියෙන සූක්ෂම ක්‍රම. දැන් අර බුදු ගුණ මෙනෙහි කරනවා. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. ඔය වගේ දෙයක් තමයි අපි බුදු ගුණ වලට මොන හරි එක ගුණයක් අරගෙන ඒක මෙනෙහි කිරීම. ඒක ඉතින් ගුරුවරයා කියා දෙන ඕන මේක මේක අහවල් කරන මේ හරි මේ කරන මේ වැරදි. එහෙම ප්‍රශ්නයක් නැහැ මේ සමත භාවනාව. ගුරුවරු කියා දෙන විදිය කරන්න ඕන. අහවල් ක්‍රමය හරි කියලා එකක් නැහැ. මොකද මෙනෙහි කරන භාවනාව මේ. දැන් බුදු ගුණ අනන්තයි කියලා මෙනෙහි කරපුවාම අර විදිහට චේතෝ විමුක්තිය ලැබුණා කියන්නේ ඔක බුදු ගුණය
වඩලා බුදුගුණ මෙනෙහි කිරීමේ චේතනාව විතරක් තියෙනවා. අනික සියලු චේතනා නැති වුණාම ඒකෙන් චේතෝ විමුක්තියක් කියලා ධර්මයේ කියනවා. බුදුහාමුදුරන්ගේ දේශනාව. දැන් මේ උපාසක අම්මහරි උපාසක මහත්තයා හරි මේ විදිහට ඔන්න මුලදී හරි සතුටෙන් දැන් භාවනා කරනවා. මොකද මහග්ගත සිතකුත් ලැබුණා ජීවිතේටම. ඉතින් හරි භාවනාවේ වෙනසකුත් එයා හඳුන්වනවා. දැන් හොඳට ඉතින් පුටුව කරගහගෙන ගිහින් ඕක කරනවා. මෙනෙහි කරනවා. හැබැයි එයා හඳුනන්නේ තමන් ළඟ තියෙන නරක සිත, හැකුළුණු සිත. තීන මිද්දේ කපටිකම් දන්නේ. දැන් අර භාවනාව කාලයක් යනකොට හිමින්තරේ තීන මිද්දේ රිංගනවා අර භාවනාව අතර මැදට. ඉගෙන උදාහරණයක් මම කියන්න මෙන්න මේ ටිකයි වෙන්නේ. අපි හිතමු ඒ පුජ්‍යලයා පැය භාගයක් භාවනා කරනවා. හරියට දැන් කරනවා මේ හරියට හොඳට මෙනෙහි කරලා අර ගුණක් තියෙනවා භාවනාවේ ගුණක් තියෙනවා බොරුවට ඉන්නවා නෙමෙයි. මෛත්‍රිය හරි බුදු ගුණ හරි මෙනෙහි කරනවා. ඒකත් හරියට කරනවා. ඒකෙන් අර අකුසල් සිතුත් යටපත් වෙලා තියෙනවා. එතකොට මහග්ගත සිතක් තියෙනවා. ඒ තිබිලා දැන් ඉස්සෙල්ලා අර තීන මිද්දේ දැන් උත්සාහ ගන්නවා කොතන හරි එක දැන් පැය භාගයක් භාවනා කරනවානේ. ඒ බය පැය භාගය තුල එක මොහොතකට මේ සිතක් හටගන්න වෙලාව අපිට ඔරලෝසු වලින් කියන්න බෑ. එච්චර වැඩිය එච්චරටම කුඩායි. ඒ වගේ පුංචි තැනකට අර රින්ගණ්ඩ මාන බලනවා. අර මෙනෙහි කිරීමේ මොනවා හරි දුර්වලතාවයක් දැකපු පොඩි අඩුවක් දැකපු තැනට තීන මිද්දේ රින්ගනවා. එයාගේ පුංචි හිතක් හදලා දෙනවා හැකුළුණු සිතක්. හැබැයි ඒක දැනින්නේ නැහැ. ඊට පස්සේ ඒක අහක් වෙලා යනවා. අහක් වෙලා ආයෙ බුදුගුණ මෙනෙහි කරනවා. හැබැයි ඒ පළවෙනි සිතට ඉඩා වූ දවසේ ඉඳලා එයා පරාදයි. හරියට ඒ වෙලාවට එයා අර අකුසල් සිත ඒතෙන්ට බහිනවා. එහලා අවසානයේ ඔක අවුරුද්දක් විතර යනකොට එයාට සිදුවෙන්නේ මොකද්ද? දැන් පැය 3-4 භාවනා කර හැකියි. ඊට පස්සේ ඒක ආනිසංස වැඩි. දැන් ඉස්සර පැය භාගයයි. දැන් එහෙම නෙමෙයි බුදුගුණ භාවනා කර හැකියි පැය 3ක්. ඉතින් කරන එක්කෙනාට හරි සතුටුයි. නමුත් කරපු භාවනාවක් නෑ ඇතිලි. අර මුලින්නම් භාවනාවක් තිබුණා පුරුදු වෙන කාලේ. දැන් මොකක්ද අර හැකුළුණු සිත කරන්නේ? කරන්නේ අවසානයේ බුදුගුණ අනන්තයි කියලා තුන් පාර මෙනෙහි කරනකොට හතරවෙනි වතාවට ගන්නවා අර හැකුළුණු සිතේ බලය. හැකුළුණු සිතේ බලය ගන්නවා. ඒකින්ද හරියට ඉඳගෙන හිටියානම් දැන් මේ වෙනකොට ඉඳගෙන හිම ඉරියව් හුරු වෙලා තියෙන්න බෑ. දැන් පය තුනක් විතර ඉන්න බෑ. නැතුව බෑනේ භාවනා කරන්න. පයක් හරි ඉන්න අර මාස 60 කිලෝ ගන්න රිදෙන්නේ නැතුව මේ මේක ජිම්නාස්ටික්ල් හරි හුරු වෙන්න බෑ. ඒක ඉතින් ඒ මාස 60 කිලෝ ගන්න රිදෙන්නේ නැති වෙන්න භාවනාවට හුරු වෙන්න විතරක් ඕනේ නෑ. ඔය ක්‍රීඩා කරත් මේ මේ ජිම් ගියත් ඒවා කරන්න පුළුවන්. දැන් එහෙම හරි බොමු වෙලා අර පැය ඉන්නවා. නැත්නම් පැය තුනේ ඉන්නවා. අර මුල් වතාවේදී බුදුගුණ මෙනෙහි වෙලා තුන් වතාවක් මෙනෙහි වෙනවා. හතරවෙනි වතාවේදී ඇති වෙන සිත අකුසල් සිත. හතරවෙනි අකුසල් සිත මිද්ද සිතයි. ඒක හැබැයි තීන මිද්දේමයි තියෙන්නේ. කාම ලීලාව නෙවෙයි සමාධි ලීලාව. දැන් ඊට පස්සේ දැන් ප්‍රශ්නහයි අනේ හාමුදුරුවෝ අපිට උගන්වන්නකො මේ තීන මිද්දේ සමාධි ලීලාව. ඒ භාවනා කරන ඕන කෙනෙකුට ඕක උගන්වන්න දෙයක් නැහැ. ප්‍රත්‍යක්ෂ දෙයක්. ඕක එනවා. ඇවිදින් මෙයාගේ සටකපටකම් කොච්චරද කියනවනම් ওই මං කිව්ව නරකම සිත කියලා තීන මිද්දේ හැකළුණු සිත. එයා පැය 3ක් අර සිතේ යටතේ අරයා නිදි කරවනවා ඉඳගෙන. ඊට පස්සේ ඇහැරවන්නේ නැහැ. එකපාරට නිින්දෙන් ඇහැරවන්නේ නැහැ. අර කෙදෙද්දී ඇඳේ නිින්ද ගියා වගේ නිින්ද ගිහිල්ලා ඇහැරුණාම ආයෙ සිත හට ගන්නවා. ඒක වහනවා මෙයා. සමාධි ලීලාවේ හැටි එහෙමයි. වහලා ඇහැරවලා ආයෙ අර පළමු භාවනාව කරවනවා. බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි. එතකොට අර
මුලත් භාවනාව තියෙනවා අගත් භාවනාව තියෙනවා මැද හොරගම් කරලා කවුද හොරගම් කරේ තුන්වෙනි අකුසල් දෙද එතකොට ඒ භාවනාව ආනිසංස මොකද්ද බුදුගුණ භාවනාව ආනිසංස දෙකෙන් එයාට ලැබෙන්නේ නැහැ එයාට ලැබෙන්නේ ඉඳගෙන නිදා ගැනීම ආනිසංස දැන් ඔන්නල හුඟක් උපාසක උපාසිකාවන්ට භාවනාවේ ආනිසංස ඉඳගෙන නිදා ගැනීම ආනිසංස අවුරුදු 5 6 ගියෝ භාවනා කරලා ඕනම් බලන්න දැන් බණ අහන්න ගිහිනුත් බණ අහන්නේ ආනිසංස කීයේ දෙනකොට අහිමි වෙලා තියෙද ඉඳගෙන නිදා ගැනීම ආනිසංස හිමි වෙලා තියෙද එහෙම VIP බෞද්ධයෝ කියලා අපි කියලා දැනගෙන වැඩ කරන්න ප්‍රශ්න ඉවරයි එහෙම නැතුව අපි විතර හොඳ අය මෙහි නෑ කියලා ඉඳ ඉඳ ඔය අකුසල් සිත් වලට බලේන ඕක බුදුහාමුදුරුන් නම් පෙන්නන්නේ ඔය තීන මිද්දේ කියන සිතට හැකුණු සිත බලේ තියනවා කියලා රහත් වෙන කම්ම රහත් වීමෙන් තමයි නැති වෙන්නේ එත්තකම් පහර ගන්න ඒකින්ද ඕක අහු වෙන එක වැඩි හින්දා අපි කොච්චර භාවනා ක්‍රම ගියා දුන්නා ඉඳගෙන භාවනා ක්‍රම කරන්න ගිහින් හුඟක් අය අහු වෙන හින්දා තමයි අපි ඒ දේ දැන් නවත්තලා පුළුවන් තරම් වැඩිපුර මේ සක්මන් භාවනාව විතර කරන්න උත්සාහ ගන්නවන්නේ මහන්සි ගන්න මොකද හේතුව තීන මිද්දේ කියන සිතට මේ භාවනාවේදී ලේසියෙන් පහර දෙන්න බෑ පහර දුන්න උන්ද පාර වැටෙන්නේ වැටුනම බෝරු කරන්න බෑනේ වැටුනම ඒ මිනිහක් දන්නා මම වැටුණා කියලා. පුටු උඩ නිින්ද ගියාම දන්නේ නෑනේ. මම නිින්ද ගියාද කියලා. කියන්නේ අවුරුදු 5ක් 10ක් 25ක් 30ක් සතිපට්ඨානෙ වැඩිවා කියලා. නමුත් ලැබෙන ආනිසංස. පුටු උඩ නිදා ගැනීම ආනිසංස. ලෙඩ රෝග. හන්දිපත් රුදාව. ඔයවා තමයි ආනිසංස. දැන් මේක මම මේ මතක් කරලා දුන්නේ එතකොට මේ චිත්තානුපස්සනාවේ තියෙන එක සිතක් කොහොමද මේ භාවනාවට පහර දෙන්නේ කියලා. ඒවා දැනගෙන ඉන්න ඕනේ. නැතුව ඔය මොකවත් තේරෙන්නේ නැති දැනග හිටියා අරවා මේවා කියලා ඉන්න හැමදැනම තියෙන්නේ බැලුවම. ඔය අකුසල් සිත තමයි. තමන් මුලා වෙලා. ඒකින්ද මේ සිත් එක ගැන විමුක්ති සිත නෙමෙයි මහත්ගත සිතක් නෑ මෙතන. ඒකින්ද හොයලා බලන්න. දැන් මම කිව්වනේ සිත්වල ස්වરૂපය. ඊළඟට දැන් අපිට වැදගත් දෙයක් තියෙනවා පැහැදිලි කරලා දෙන්න මේ විමුක්ති සිත කියන එක. එතකොට විමුක්ති සිත කියන එක ඇත්තටම සම්මා දිට්ඨිය ලැබුණ මොහොතේ ඇති වෙන සිත. එතකොට විමුක්ති සිත පහළ වෙනවා නම් ඒක එයා අඩුම ගාන සෝවාන් වෙන්නවත් ඕනේ. ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ විමුක්ති සිත ලැබෙන්න. ඒකින්ද දැන් මේ ධර්මයේ ගත්තා බුදුහාමුදුරන් මේ විමුක්ති සිත වටා මේ බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මයේ යම්කිසි රටා ටිකක් තියෙනවා මේ විමුක්ති සිතත් එක්ක බැඳිච්ච ධර්මතා ටිකක් තියෙනවා මේවා ශාස්ත්‍රීය මට්ටමෙන් නැතුව මේවා ඉගෙන ගත්තට විමුක්ති සිත ලැබෙන්නේ නැහැ කාටවත් ඉගෙන ගැනීම තුළ වාසියක් තියෙනවා මොකද්ද මේ විමුක්ති සිත එක්ක බැඳිච්ච ධම්ම දැන් ධම්ම කියන්නේ සිතක් තුල හටගන්නේ ඒවා දැන් මං කිව්වා නීවරණ ධර්ම හඳුන්වලා දුන්නා පංච නීවරණ කියන්නේ අර අකුසල් සිත් පහේ තියෙන ධම්ම ප්‍රකට ධම්ම දැන් විමුක්ති සිතක් දිහා බැලුවම බුදුහාමුදුරුවෝ පෙන්වන මේ විමුක්ති සිතක අන්තර්ගත ධම්ම මොනවද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේ මේ ධම්ම නැති තැන විමුක්ති සිතක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ සංසාර විමුක්තිය දුක නැති තැන සංසාර විමුක්තියේ ලක්ෂණය මොකද්ද දුක නැතිකම තණ්හාව නැතිකම එතකොට විමුක්ති සිතක අන්තර්ගත ධම්ම අන්තර්ගත නැද්ද අන්තර්ගතයි එතකොට විමුක්ති සිතක අන්තර්ගත ධම්ම බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ විමුක්ති සිත තියෙන තැන තමයි තියෙන්නේ බෝධිය බෝධිය කියන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය අවබෝධය නිවන් අවබෝධය බෝධිය කියන්නේ එහෙනම් විමුක්ති සිත තුළ තියෙන අවබෝධයට විමුක්ති සිත තුළ අන්තර්ගතය තමයි චතුරාර්ය සත්‍ය
ඔන්න ධම්ම වලින් කියනවනේ. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා මේ විමුක්ති සිතක අන්තර්ගත ධර්මයේ ධම්ම මොනවද? ධම්ම තියෙනවලු 37ක්. විමුක්ති සිතක අන්තර්ගත වෙනවලු ධම්ම 37ක්. එතකොට විමුක්ති සිතට උදව් වෙන පාක්ෂික ධර්ම 37ක් තියෙනවා කියන්නේ. මේවා ධර්මයේ හඳුන්වනවා බෝධිපාක්ෂික ධර්ම. 36 බෝධිපාක්ෂික ධර්ම. ඔය විමුක්ති සිතට විතරයි 36 බෝධිපාක්ෂික ධර්ම උදව් කරන්නේ. විමුක්තිය ලබා දෙන්නේ විමුක්ති සිතට උදව්කාර පාක්ෂිකතාවයේ තියෙන්නේ 36 බෝධිපාක්ෂික ධර්ම වල විතරයි. හැබැයි හොඳට මතක තියාගන්න 36 බෝධිපාක්ෂික ධර්ම පාක්ෂික නැහැ අනිත් සිත් එකකටවත්. එතකොට තම බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරනවා විමුක්ති සිතට පාක්ෂික නෙමෙයි විරුද්ධ ධර්ම තියෙනවලු 10ක්. දැන් පාක්ෂික පක්ෂ ධර්ම කියනේවනේ. එතකොට විමුක්ති සිතට පාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්ම වෙනවා. ධම්ම කියන්නේ සිත තුළ හට ගන්න ඒවා. එතකොට විමුක්ති සිතේ තියෙනවා මේ බෝධිපාක්ෂික ධර්ම 37. එහෙම විමුක්ති සිතක් කාට හරි ඇති වෙනවා නම් නිකන් නැතුව මේ පාවෙන සිතක් ඇති වෙලා හරියන්නේ නැහැ මේකට. එලිදගෙන සිතක ඕවා නැහැ. මොකවත් තේරෙන්නේ නැති සිතක ඕවා නැහැ. බෝධිපාක්ෂික ධර්ම 37 නැහැ. ඒ වගේම විමුක්ති සිතට මාරපාක්ෂික විරුද්ධ පාක්ෂික මාරය වගේ විරුද්ධ වෙන ධම්මතා දෙනවලු 10ක්. ඒකෙන් තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා මාරපාක්ෂික ධර්ම හා බෝධිපාක්ෂික ධර්ම කියලා ධම්ම ගුණ දෙකක්. එතන බෝධිපාක්ෂික ධම්ම කියන්නේ විමුක්ති සිතට පාක්ෂික ධර්ම. මාරපාක්ෂික ධර්ම කියන්නේ විමුක්ති සිතට විරුද්ධ ධම්ම. එතකොට බෝධිපාක්ෂික ධම්ම අර සිද්ධාසේ වෙන සිත් වලට පාක්ෂික නැහැ. හැබැයි මාරපාක්ෂික ධම්ම අනික් සිත් ඔක්කොටම පාක්ෂිකයි. මාරපාක්ෂික ධම්ම ගත්තෝ හැබැයි 37ක් නැහැ, තියෙන්නේ 10යි. මාරපාක්ෂික ධම්ම 10යි. මාරපාක්ෂික ධම්ම 10ම පාක්ෂික භාවයේ දක්වන්නේ අකුසල සිද්ධා පහට. එහෙනම් මාරපාක්ෂික ධම්ම 10ම උදව් ඇතුව තමයි අකුසල සිත් පහ හටගන්නේ. මාරපාක්ෂික ධම්ම 10ම උදව් වුණේ කාමාවචර කුසල් සිත් ටිකටත්. ඒ කියන්නේ මුල් සිත් 8ට 8ක් කිව්වනේ මම අපිට හිමි උප්පත්තියෙන් හිමි සිත් 8ක් ගැන කිව්වේ. ඒ උප්පත්තියෙන් හිමි සිත් 8ටම පාක්ෂික ධර්ම මාරපාක්ෂික ධම්ම. බෝධිපාක්ෂික ධර්ම නෑ එතන. මහග්ගත සිත ගත්තොත් මාරපාක්ෂික ධම්ම 7ක 7ක් හෝ 5ක් අඩුම ගාන 5ක්වත් මාරපාක්ෂික ධර්ම 5ක් නැති සිතක්. බලය අහිමි කරගත්ත සිතක්. එහෙනම් මාරපාක්ෂික ධර්ම 3ක හෝ අන්තිම 5ේ හෝ, ඒ කියන්නේ මාරපාක්ෂික ධර්ම 5කින් හෝ 3කින් හෝ, එකකින් වෙන්නේ නැහැ, 3ක් තියෙන්න ඕනේ එක්කෝ නැත්නම් 5ක්. මාරපාක්ෂික ධර්ම 5ක් එක්ක තමයි මහග්ගත සිත, සමාහිත සිත, ඒ වගේම සෞත්තර සිත ඔන්නෝ තියෙන්නේ. 10 නෑ ඒක. මාරපාක්ෂික ධර්ම 10 නෑ. 5ට අඩු සංඛ්‍යාවක් තියෙනවා. නමුත් අකුසල සිත් 5ේ 10ම තියෙනවා. 10ම බලගතු. කාමාවචර සිත් වල 10ම බලගතු. දැන් එහෙමනම් මේ බෝධිපාක්ෂික ධර්ම මහා මාරපාක්ෂික ධර්ම එහෙනම් තීන්දුව වෙන්නේ කුමක් කරාද? මොන කේන්ද්‍රය හරහාද? විමුක්තිය කියන සිත හරහා. විමුක්ති සිතට පාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්මයි ගණනින් බුදුහාමුදුරු දේශනා කරනවා 37යි. විමුක්ති සිතට විරුද්ධ පාක්ෂික ධර්ම මාරපාක්ෂික ධර්මයි ගණනින් පෙන්නනවා 10යි. දැන් මේ සම්බන්ධව
පැහැදිලි කරනවා ලබන සතිය අපි බලාපොරොත්තු වෙනවා මාරපාක්ෂික ධර්ම 10 පැහැදිලි කරලා දෙන්න. එතකොට පැහැදිලි කරලා දෙනකොට එක දෙයක් දැනගත්ත හැකි අපි මේ උප්පත්තියෙන් ලැබුණු සිත් අටේ පාක්ෂික ධර්ම ඔය 10මයි. ඔක ඔය 10 කියන පක්ෂකම කැමති හින්දාම අපිට සතිපට්ඨානේ වඩනකොට මේගොල්ල මාර පාක්ෂික වෙනවා විරුද්ධ වෙනවා. මෙච්චර කාල වැඩගත්ත හින්දාම මාර පාක්ෂික ධර්ම වලින් එයා නැති ඒ මාර පාක්ෂික ධර්ම එලවල දාන්නකොට අපිට උන් විරුද්ධ වෙනවා. ඕක තමයි සතිපට්ඨාන කමඨහනක් වඩපු හැමදාම සිදුවන්නේ. භාවනාව නැවැත්තුවේ අද කරපු පුහුණුවක් විනාඩි 5ක් කරා නම් භාවනාව ඒ විනාඩි 5 කරලා නැවතුනේ ඔය මාරපාක්ෂික ධර්ම 10න් එකක් බලපාලාමයි. මාරපාක්ෂික ධර්ම 10ම නැති තැන තියෙන විමුක්ති සිතයි. මාරපාක්ෂික ධර්ම 10ම නැති තැන තියෙනවා බෝධිපාක්ෂික ධර්ම 37. එන විමුක්ති සිත තුල අන්තර්ගත ධර්ම 37 තමයි බෝධිපාක්ෂික ධර්ම. දැන් මේ පිළිබඳවත් න්‍යායාත්මකව ශාස්ත්‍රීය මට්ටමේ ඉගෙන ගන්න නැතුව මේවා ඉගෙන ගත්තා කියලා අතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ. ඉගෙන ගැනීමේ තියෙන වාසිය තමන් කරන බොරු ටික අහක් කර හැකියි. වැරදි මත අහක් උන හැකියි. එතකොට කරන භාවනාව හරහා මේවා සතිපට්ඨානෙ දියුන්නේ. ඉතින් ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ මාරපාක්ෂික ධර්ම 10 විස්තර කරලා දෙන්න. ඒවා බලපෑම් මේ භාවනාවට සිදු වෙන ආකාරය ගැන කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. මේ මාරපාක්ෂික ධර්මයි බෝධිපාක්ෂික ධර්මයි තවදුරටත් හඳුන ගන්න ඕන නම් madamawada.lk වෙබ් පිටුවේ තියෙනවා අලුතෙන් දාලා පොත සතිය සක්මන් භාවනා දීපනි. ඒ පොතේ අවසානයේ මේ මාරපාක්ෂික ධර්ම 10ත් බෝධිපාක්ෂික ධර්ම ටිකත් පැහැදිලිව තියෙනවා. පැහැදිලි කියන්නේ භාවනාව සතිය මේ සක්මන් භාවනාවට බලපාන විදිය තියෙනවා. ඒක බලලා තියාගන්න අපේ මහත්යම් උනත් හදලා තියයි ඒකේ කොටස් ටික ඕනනම් අරගෙන නිද්දවසේ මේකේ වැඩසටහන යන අවස්ථාවේදී ලබා දෙන්න. ඒ ගැන විතර තියෙන්නේ සක්මන් භාවනා දීපණී කියන පොතේ අවසාන පිටු ටික. ඉතින් ඒ විදිහට අපි බලමු. එනම් මාරපාක්ෂික ධර්ම ටිකයි බෝධිපාක්ෂික ධර්ම ටිකයි ඉදිරියේදී ඉගෙන ගන්න. ඒක මේ චිත්තානුපස්සනාවේ තවත් වටිනා දේවල් මේ සිත් ටිකේ වටිනාකම මොකක්ද අපි කරන භාවනාව ඒක දියුණු වෙනවද අපේ නැද්ද කියලා තීන්දුව කරගන්න හැම පසු කාලීනව තමන්ට හැකියාව වැඩි වේවි. ඒ නිසාවෙන් අද දවසේත් කාල වේලාව ගිහිල්ලා තියෙනවා. අපි මෙතනින් මේ ධර්ම පැහැදිලි කරන එක අවසන් කරනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න වෙනදා වගේම අපි ඒව සාකච්ඡා කරලා ඉක්මනින් වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, හැම දිනකටම තිරුවන් සරණයි. ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ ගිය ගමන දේශනාවේ මෙහෙම ගැටලුවක් මේ ගැටලු එන්නේ තිනේ ඉගෙන ගන්න ගියාම වෙන ප්‍රශ්න මේවා. ගැටලුවක් ඉදිරිපත් කරලා තිබුණා මේ ඊමේල් එකකින්. ඒ ගැටලුව මේකයි. ඔබගේ අවසාන දේශනාවේ මා තේරුම්ගත් පරිදි යමෙක් නිවන වෙත ළඟාවනතුරු සැකය නීවරණයක් ලෙස පවතිනු ඇත. ඒ එසේනම් දස සංයෝජනවල දක්වා ඇති සෝවාන් අවදියෙන් අනතුරුව නොපවතින්නා සැකය විචිකිච්ඡාව කියලා වරහන් ඇතුළත් තේරුම් කුමක්ද කියලා. ඒ කියන්නේ මේක එයාට තියෙන ප්‍රශ්නේ දැන් එයා හිතනවා දැන් සෝවාන් වුණාම සංයෝජන තුනක් අහක් වෙනවා කියලා ධර්මයේ තියෙනවා. මොනවද ඒ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස. එතනත් විචිකිච්ඡාව තියෙනවා. සැකේ. දැන් මං කිව්වා සැකය තියෙන තැන මෝහසිත තියෙන කියලා. මෝහසිත මේ ධම්ම ප්‍රකට ධම්මේ සැකයයි. දැන් එතකොට දැන් මෙයාට ප්‍රශ්නේ තියෙන්නේ රෝහන් වුණාට පස්සේ විචිකිච්ඡාව නැති වුණා නම් මෝහ රාගද නැති වෙන්න ඕනේ.
හිතාගෙන ඉතින් මේ සතියේ තියදී දැන් උත්තර දුන්නේ නැත්නම් මරණකම හිත වද විඳ විඳලා ඉන්නවා. මොකද මේ විභාග වාස්තෙන් ධර්මී කියන්නේ. එන්න එහෙම පස්සේ ඉන්න පුළුවන්. දස සංයෝජන වල විචිකිච්ඡාව කියන ධර්මයේ කියන්නේ මොකද්ද? බුද්ධාදී අට තැන ගැන සැකය. බුද්ධා සැකය කියලා එතන කියන්නේ බුද්ධාදී අට තැන. සැකය කියන්නේ මේ සරුවත්‍රය. සංයෝජනයෙන් අහක් වෙන්නේ ඒකේ උපකොටස. දැන් හොවාන් කෙනාට සැකය නැති වෙනවා. දැන් සෝවාන් කෙනෙකුට සැකය නැත්නම් බලන්න සෝවාන් වෙච්ච දැන් ලංකාවේ ඉන්න හොර උපාසක උපාසිකාවන්ගේ සෝවාන් ගණන් ගන්න බෑනේ. ඒකින් සහතිකින් ගත්ත සෝවාන් කමන්නේ. දැන් දැන් නිකන් බලන්න ඔයගොල්ලෝ කල්පනා කරලා මේ මේ ආනන්ද හාමුදුරුවෝ ගැන. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලාමනේ හිටියේ. දැන් ආනන්ද හාමුදුරුවෝ එහෙනම් සැකයක් නැත්නම් මොකටද බුදුහාමුදුරන්ගේ අහන්නේ? අර උපාසක අම්මා මැරුණට පස්සේ බුදුහාමුදුරනේ කොහෙද ඉපදුනේ? නැයි සැකයෙන් නෙමෙයි දහන්නේ. සැකයක් නැත්නම් ඒක පණ්ඩිතකම තිබුණා නම් අහන්න ඕනේ, දන්නවනේ. දැන් එතකොට ඒකවත් හිතන්න කල්පනා වෙන්න ඕනේ. නිකම්ම මේ බූරු වැඩ කරන්න බෑ කාටවත්. ඔහොම බූරු වැඩ කරා කියලා අධිපත්තානේ වැඩින්නේ නැහැ. එනිකට ප්‍රශ්න ප්‍රායෝගික ප්‍රශ්න කියලා මං කිව්වා. ඉතින් දැන් තේරුම් ගන්න මෙතන උගන්වන්න තියෙන්නේ මොකද්ද? සෝවාන් වෙනකොටත් සැකය කියලා එකක් අහක් වෙනවා. ඒක සංයෝජනයක් තමයි. ඒ සංයෝජනය මොකද්ද? බුද්ධාදී අට දැනගෙන සැකය. නැතුව මේ සැකය කියන සමස්තයේ දැන් සෝවාන් වෙච්ච කෙනෙකුට කොරෝනා දැන් ඉන්නවා කියන්නකො ලෝකේ කවුරු හරි කෙනෙක් වර්තමානයේ සෝවාන් වෙලා මේ කොරෝනා රහනේ කවදද විසඳෙන්නේ? ඔය සැකේ ඉන්නේ නැද්ද? එහෙම සෝවාන් වුණා කියලා සැකේ නැති වෙනවද එහෙනම්? අද වහීද කියලා සැකේ ඉන්නේ නැද්ද? මේ සැකේ කියන්නේ පොදු ධම්මතාවය. සෝවාන් වුණා මහක් වෙන්නේ බුදුහාමුදුරුවෝ ගැන සැක නැහැ, ධර්මයේ ගැන සැක නැහැ. ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා කියන පිරිස පිළිබඳ සැක නැහැ. ඊට පස්සේ ලොකුම දේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන ගැන සැක නැහැ. දැන් බලකයට තියෙන සීල ශික්ෂා විතරයි සැක තියෙන්නේ. එහෙම නැහැ, මේ තුනම ගැන සැක නැහැ. සීල සමාධි ප්‍රඥා ඊළඟට ගියාත්මේ හිටියද කියලා සැක නැහැ. ඊළඟට ලබනාත්මේ මිනිහේ මරුණට පස්සේ උපදිනවාද කියලා සැක නැහැ. අනිවාර්යෙන් උපදිනවා කියලා දන්නවා. ඒක හොවන්නේ නැහැ. මේ ඒක නැති වෙන්නේ ආයෙ උපදින්නේ නැහැ කියලා දන්නේ නැත්තේ රහතන් වහන්සේ. මේ උපදිනවා කියලා දන්නවා නම් නරක වැඩ කරන්නේ නැහැ නේ කවුරු? තෝවන් වෙච්ච කෙනෙක් කරන්නේ නැහැ නරක. ඊළඟට ඊගා සැකේ බුදුහාමුදුරු දාලා තියන්නේ ඔය අටතැනට ගියාත්මෙ හිටියද මේ ආත්මෙ ගියා ලබන ආත්මෙ එහෙම උපදිනවාද කියලා දෙකටම පොදු කරලා ඒ දෙකම පිළිබඳව සැක නැහැ කියනවා. අවසානයේ අර ආත්ම දෘෂ්ටිය පවතින ආගම් ගැන දර්ශන ගැන සැක නැති වෙන්නේ හේතුඵල ධර්ම ගැන සැක නැහැ කියනවා. පටිච්චසමුප්පාදේ ඔන්න බුද්ධාදී සෝවාන් වීමේ අර දස සංයෝජන වල සැකය. එහෙම නැතුව එයා වඩන කමඨාන ගැන සැක තියෙනවා යාට ඉස්සෙල්ලා. දැන් නම් ගුරුවරු ඕනද සෝවාන් වෙච්ච කෙනා නිකම්ම රහත් වෙන්නේ? ඒක ධර්මීය ගැන සැක හිතෙනවා. ඒ කියන්නේ හැබැයි ධර්මීය කියන්නේ අතන මූලික දේ නෙමෙයි. එයා කරන පුහුණුවේ සැක හිතෙනවා. සැක හිතෙනවා ගුරුවරයෙක් ඒක නිරාකරණය කරලා දෙන්න ඕනේ. ඒකටයි සත්පුරුෂ ආශ්‍රය ඕන කියන්නේ. ඒ කියන්නේ සෝතාපට්ටි අංගවලත් බුදුහාමුදුරු දේශනා කරනවා සත්පුරුසාශ්‍රය, සද්ධර්මශ්‍රවණේ, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. සකදාගාමි අංගවල ඒ හතරම තියෙනවා. අනාගාමි අංගවලත් තියෙනවා. රහත් ඵල අංගවලත් මේක තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? දැන් සද්ධර්මයේ සත්පුරුසාශ්‍රයක් ඕනේ අයි අපිට. සැකේ නැහින්ද. සෝවාන් වුණත් එන්න පුළුවන්. ඒ එන්නේ හැබැයි අර
බුද්ධාදී අට තැන ගැන සැකේ නෙමෙයි කියන එකයි තියෙන්නේ. ඒකින්ද මේ විදිහට තේරුම් ගන්න උත්සාහ ගන්න. නිකම් මේ කියෝලා විතරක් ධර්මයේ විභාග පාස්වෙන්දි ඉගෙන ගන්න එපා කියන්නේ මම ඒකයි. පුහුණුවෙන්නම් බලන්න. පුහුණුවෙන් ලැබෙන එකයි ඉගෙනගත්ත එක බොරු වුණා පුහුණුවෙන් ලැබෙන්නේ ඇත්ත. හැබැයි බොරු එකක් ඉගෙන ගත්තාම පුහුණුව තථාර්ථකයි. ඉතින් ඒක හක් කරන්න තමයි අපි මේ ධර්ම කරුණු කියා දෙන්නේ නැත්නම් කාටවත් පහර ගැහිීමටවත් මේ අහ මෙහෙම ඇහුවා කියලා මේ මහත්තයා හිතන් දෙපා මම මේ ඔක්කොටම උත්තර දෙන්නේ මේ මහත්තයා අනික් අයට කරන්න උදව්ව. ඒක නම් ඒ ගැන රතුටු වෙන්නේ. දැන් නම් මට මේවා කියාගෙන දෙන්න බෑනේ. දැන් අපි ළඟ තියෙන ප්‍රශ්න තමයි මේ. ඉතින් ප්‍රශ්න ඉදිරියට අඩු වෙන්න තමයි නිරාකරණය කරලා දෙන්න ගන්නේ. ඉතින් තව මොන හරි ප්‍රායෝගික ගැටලුවක් ඒක ප්‍රායෝගික නෙවෙයි න්‍යායාත්මක ගැටලුවක් ඉන්න භාවනාවේ ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන් තව කෙටි කාලයක් අපිට ගන්න පුළුවන්.